හරි කටන් ගම්පේ පෙර එක දැන් මේ කොලකරල ඇතින් නේද බලය ෆස්ටික පලනකින් කියන්නේ ජෛව සංවිධානය දූරාවලි මට්ටමක් මෙන්ම පරිසර සංවිධාන දූරාවලි මට්ටමක් වන්නේ පහත කවරක්ද හරි එතකොට ජෛව සංවිධානය දූරාවලි මට්ටම කිව්වම අර රසායනික අණු වල ඉඳන්ම අපි පටන් ගන්න ඕනේ රසායනික අණු ඉන්ද්‍රිකා සෛල පටක අවයව පද්ධති ජීවියා ඊගාවට මේ ගහනේ ප්‍රජා පරිසර පද්ධති ජෛව ගෝලයේ ඔක්කොම ටික එනවා හරිද ජෛව රසායන දූරාලි මට්ටම කියලා කිව්වා ඉතින් පරිසර සංවිධානය දූරාලි මට්ටම කියලා ගත්තාම ඒක පටන් ගන්න මේ ඒකයිකයන් ඉඳන් හරිද ඒකයිකයන් ගහනේ ප්‍රජා පරිසර පද්ධති ජෛව ගෝලයේ ඒකයිකය කියන්නේ ජීවියම තමයි එතකොට දැන් මෙතනින් එහෙනම් ඒ දෙකටම අයිති වෙන එකක් විදිහට අපි මෙතන තියෙන වගේ මෙරිතිය පොකුණක ජලජ ශාකය කියන්නේ ඒකයි කියන්නේ නැත්තම් ජීවියා කියන එක තමයි ඉන්නේ හරිද අවයව කියනවා ගන්න බෑ හෘදය ඊෂ්ටන්තු කියම සෛල මෙතන හරිදලු ඉන්ද්‍රිය එකයි ගන්න බෑ ගා රාජධානී කියන එක ඒක තක්සෝන දූරාවලිය තමයි තියෙන්නේ හරි ජෛව සංවිධාන දූරාවලියේවත් ඊගාවට පරිසර සංවිධාන දූරාවලියේවත් නෙමෙයි එතකොට එන්නේ උත්තරයෙන් තුන්වෙනි එක ඉඟන් දෙවෙනි එක පාත දැක්කෙන ජෛව රසායනික සංයෝග පිළිබඳව නිවැරදි වන්නේ කුමක්ද? ඔසෝන පිටේ ට්‍රයිසෙන් ග්ලිසරෝල් කියන එක ඉතින් වෙනම සංයෝග දෙකක් මේක ස්ථිර මාර්ගය සම්බන්ධයක් නැහැ. පෙප්සින් ආමාශයේ ග්‍රන්ථි විශේෂ ඇති ජෛව උත්ප්‍රේරක. එතන තර පෙප්සිනෝජන් කියලා එන්ඩෝන්. ඉඟන් ටෙස්ටොස්ටෙරෝන් චතුර්ද ප්‍රෝටීනයක් කියන එක වැරදි. එතකොට අපි ගන්න හෝමෝන ගත්තාම ප්‍රෝටීනමය හෝමෝන තියෙනවා. උදාහරණ ඉන්සුලින් ග්ලූකගන් වගේ ප්‍රෝටීනමය හෝමෝන. ඊගාට ස්ටෙරොයිඩ් මේ හෝමෝන කියන ඒවා අපි ගොඩක්ම දැනන් ඉන්න ඕනේ. ඒ තමයි ස්ටෙරොයිඩ් හෝමෝන විදිහට අපිට හම්බෙන්නේ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටොස්ටෙරෝන්, ඊගාට කෝටිසෝල් සහ ඇල්ඩොස්ටෙරෝන්. හරි ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටොස්ටෙරෝන්, ඇල්ඩොස්ටෙරෝන්, කෝටිසෝල් ඒ ටික. හරි එතකොට ඇඩ්‍රිනලින්, නොරඩ්‍රිනලින් කියන ඒවා ස්ටෙරොයිඩ් හෝමෝන නෙමෙයි, ඒවා කැටකොලමින් කියලා වෙනම කාණ්ඩයකට ඒ තියෙන්නේ. හරි කොහරි තෝ මේ ප්‍රෝටීන මේ හොමන යන්නේ මේ ටෙස්ටොස්ටෙරෝන් එක වැරදි. ඊගාට ත්‍රිපොස්ෆොග්ලිසරේට් කාබන් 390ක් කියලා කියන එක හරිනේ. අර ප්‍රබසංශලිය කියන්නේ කාබන් 6 අස්ථායි ඵලය මිදෙල් හැදෙන ත්‍රිපොස්ෆොග්ලිසරේට්. ඉනියුලින් සංචිත සීනි කියලා කියන්නේ ඒක පොලිසැකරයිඩ් සීනි කියලා හඳුන්වන්නේ නැහැ නේද? එතකොට එහෙනම් එතන වැරදි. එතකොට නිවැරදි උත්තරේ වෙන්නේ 4 වෙනි එක. එක DNA අණුව සම්බන්ධ එකඟ විය නොහැකි ප්‍රතිචාරය යන්නේ DNA ඇසිරීමේදී ප්‍රෝටීන අදගත්තේ එක හරිනේ. එතකොට සූනෙෂ්ඨිකයන්ගේ ප්‍රග්නෙෂ්ඨික දෙගොල්ලන්ගෙම ප්‍රෝටීන අදගත් වෙනා නේද? ප්‍රග්නෙෂ්ඨිකයන්ගේ ප්‍රෝටීන හා RNA හරයකට DNA එක සම්බන්ධ වෙනවානේ. ඉතින් යම් ප්‍රවේණික තොරතුරු අකුරු තුනේ වචන ලෙස ගබඩා වී ඇත. හරි. ප්‍රතිවර්ත වන විට RNA පොලිමරේස් වර්ගයක්ද සහභාගී වේ. හරිනේ. RNA polymerase වර්ගයක් තමයි අර ප්‍රයිමේස් කියලා කියන්නේ. එතකොට ප්‍රතිවර්තයේ ප්‍රයිමේස් ඕනේ. ඊගාට සෙලිස අනුපෝෂණත්වයේදී නිත්‍යදාමයේ තනිදාම වේ. ඒක හරි. හයිඩ්‍රජන් බන්ධන කැඩිලා දාම දෙක වෙන් වෙනවා. සෑම විටම නව DNA සංශ්ලේෂය DNA මගින් ලබා දෙන ප්‍රවේණිකයේතයට අනුව සිදුවේ. හරි ඒකෙදි එකඟ විය නොහැකි ප්‍රතිචාරයන් හන්නේ මේක නව DNA සංශ්ලේෂය DNA මගින් ලබා දෙන ප්‍රවේණිකයේතයට අනුව සිදුවේ. හැමතිස්සෙම එහෙම නෑ නේද? අපිට ඕන නම් mRNA එකකින් වුණත් අර රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් දාලා අපි cDNA පුස්තකාල හදද්දී ඒකනේ කරන්නේ. cDNA විදිහට හදාගන්න පුළුවන් නේ. එතකොට mRNA අණුවකින් DNA හදාගන්න පුළුවන්. එතකොට පස්වෙනි එක එහෙනම් වැරදි. ඒක තමයි එහෙනම් එකඟ විය නොහැකි ප්‍රතිචාරය වෙන්නේ. හරි උත්තරේ පහ. ප්‍රශ්න 4. භක්ෂක සෛලිකතාවය මගින් ලබා ගන්න ආහාර ජීර්ණයට සහභාගී වන උපසෛලී සංඝටකය. ඒ කියන්නේ ලයිසෝසෝමනේ. ඒක ගැන අහන්න එතකොට. අන්තඃප්ලාස්මික ජාලිකාවලිය නෙමෙයි ගොළු කූපකරණය තමයි හදන්නේ. ඒකට අවශේෂ ද්‍රව්‍ය සෛලෙන් පිටතට පරිවහනය කරන එක හරි. වයිස් සෛලිකතාවය කියලා කියන්නේ මේකනේ. මේක හරි එහෙනම්. ඔක්සිකාරක එන්සයිම මේකනේ වඩංගු වෙන්නේ පෙරොක්සිසෝම වල නම් තියෙන. ඒක ප්‍රභාෂසනයට අවශ්‍ය වෙයි කියනවා වැරදි. මේ තමයි සීන් බාඩ් පරිවර්තනය කරන්නේ ක්ලැක්සෝන්. හරි උත්තරේ දෙවෙනි.
පහ උරණය සම්බන්ධ නොගැලපෙන ප්‍රතිචාරය කුමක්ද? ඒකකුණ ද්විතෘ සෛල හතරක් සෑදේ කියලා කියනවා. ඒක වැරදි. දැන් ඌණණය කියලා කිව්වම මෙතන අදහස තමයි නෙෂ්ඨ විභාජනය. අනුන දැන් ඒකෙත් අර රිසෝස් බුක් එකේ එහෙම පොඩි අවුලක් තියෙනවා. දැන් අනුණණය කියන එක ගත්තාම එක තැනක කියලා තියෙන අනුණණය යනු මාතෘ ශෛලී ප්‍රේණිකස අරසමවන ද්විතෘ සෛල දෙකක් සෑදීම වේ එහෙම එකක්. නමුත් ඇත්තටම අනුණණය කියලා කියන්නේ මාතෘ ශෛලයට සමාන ප්‍රේණික සරසම්වන නෙෂ්ටි දෙකක් සෑදීම ක්‍රියාවලිය. හරිද? නෙෂ්ටි විභාජන ක්‍රියාවලිය තමයි අනුණණය කියලා කියන්නේ. ඌණණයත් එහෙමයි. හරිද? ඌණණය දෙන්නේ එතකොට මාතෘ ශෛලයට ප්‍රේණික සරසම නොවන නෙෂ්ටි හතරක් සෑදීම තමයි වෙන්නේ. හරිද? එතකොට ඒක ගුණ ද්විතෘ සෛල හතරක් සෑදීම නෙමෙයි. ඒක ගුණ ද්විතෘ නෙෂ්ටි හතරක් සෑදීම කියලා තමයි එන්න ඕනේ. තේරුණාද? ඒක රිසෝස් බුක් එකේ මේ අර විදිහටත් තියෙනවා. නමුත් හරිම විදිහ නෙෂ්ටි කියලා තමයි එන්න ඕනේ. දැන් අපි අනිත් වාක්‍යයක් බලමු. ඊකට අවතරණය නිසා වන නෑ අවතරණය නිසා නව රුවේනික සංකලන ඇති වේ කියලා කියනවා. ඌණනේදී ඒක වෙනවානේ. ඒක හරි. ඊගාට යෝග කලාව එකේදී සමජාත වර්ණ දේහ යුගල් හමු ලෙස පිළිලවීම ස්වාධීන සංරචනයේ වැදගත් වේ. ඒක හරි. හරි. දැන් ඔලඟ ඇහු තුනන විභාජනයේදී නව ප්‍රවේණික රූපේද නැති වෙන බලපාන මොනවාද කියලා එකක් තමයි අවතරණය. ඊගාට අවතරණ නිසා සිදුවන ජාන ප්‍රතිසංයෝජනය. ඒවා වෙන්නේ තොර ප්‍රාක් කලාව කි. ඊගා තුන්වෙනි සිද්ධිය තමයි ස්වාධීන සංරචනය. ඒක නිසා ප්‍රවේණික රූපේදන වැඩි වෙනවා. තොර ස්වාධීන සංරචනය වෙන්නේ යෝග කලාව කිදී. හරි. මේ සමජාත වන්දේ යුගල ආමු ලෙස පිළිලවීම තමයි ස්වාධීන සංරචනය කියලා කියන්නේ. එතකොට ඒකත් හරි. ඉංගා ලිංගික ප්‍රජනනය කරන ජීවීන්ගේ සිදුවෙන උණන එකත් හරිනේ. ඒකට උණන එක හා උණන දෙක අතර DNA ප්‍රතිවර්තීම අවශ්‍ය නොවේ. එකත් හරි. එහෙනම් මෙතන වැරදි වගන්තිය තමයි මේක. මෙතන එන්න ඕනේ ද්විතෘ නෙෂ්ටි හතරක් සෑදීම කියලා. හරි. වේග ඇටි නෑ, නවුලක් නෑනේ. ඊගාට හයවෙනිකින් කියන්නේ එන්සයිමල් උත්ප්‍රේරිත නෑ එන්සයිමල් ප්‍රේරිත සංයාන්ත්‍රණය සම්බන්ධ පිළිගත හැකි වන්නේ කවරක්ද? සෛලයක් තුළ එන්සයිම් ක්‍රියාකාරීත්වය යාමනය කරන යාන්ත්‍රණයකි. ඒක ඇරදී එන්සයිම් ක්‍රියාකාරීත්වය යාමනය කරන යාන්ත්‍රණ අපි අර ඇලොස්ටරික් යාන්ත්‍රණ විදිහට ඉගෙන ගන්නවා. ඇලොස්ටරික් සක්‍රියණය නිෂේධනය ගාට සහයෝගිතාවයේ ප්‍රතිපෝෂී නිෂේධනය. ඊගාට එන්සයිමේ සක්‍රිය ස්ථානයේ සෑම විට උපස්තරයට අනුපූරක නැහැ. ඊගාට එන්සයිමය උපස්තරය අතර ඇතිවන අන්තර්ක්‍රියාව නිසා උපස්තරයේ හැඩය නෙමෙයි සක්‍රිය ස්ථානයේ හැඩය වෙනස් වෙනවා. ඊගාට උපස්තරය හා එන්සයිමේ තදින් ගැළපීමෙන් අණුවල නිවැරදි දිශානතිය තහවුරු කරයි. ඒක හරි. ප්‍රේසියම් යාන්ත්‍රණයේදී වෙන්නේ ඒක තමයි. සක්‍රිය ස්ථානයේ හරියටම ගැළපෙන නිසා මේ උපස්තරයයි එන්සයිමය හොඳින් එකිනෙක ලං වෙනවා සහ අණුවල මේ නිවැරදි දිශානතියත් ඒකෙන් තහවුරු වෙනවා. ඊගොල්ලෝ එන්සයිමේ රුඩ විභවයක් නෙමෙයි. උත්තරේ හතර. හතර. සයිලේෂණයයි ප්‍රභාෂණයයි ප්‍රභාසංශ්ලේෂණයයි ගැන අහන්නේ සත්වයේ එන එකක්. උතුර සෑම ශාක සෛලයකම සිදු වෙනවා කියලා කියනවා. ඒක වැරදිනේ. ශ්වසනය නම් සෑම සජීවී ශාක සෛලයකම වෙනවා. ප්‍රභාෂසනය ඊගාට ප්‍රභාසංශ්ලේෂණය වෙන්නේ ප්‍රභාසංශ්ලේෂක සෛලවල නේද? ප්‍රභාෂසනයත් වෙන්නේ හරිතලුවයක් තිබුණොත් නේ. එතකොට ප්‍රභාසංශ්ලේෂණය කරන සෛලයකින් රුබිස් කෝ එන්සයිමීන්. එතකොට ඒ වගේ සෛලවල තමයි ප්‍රභාෂසනයත් වෙන්නේ. ඊගාට මේ දෙවෙනි එකකින් කියන්නේ සෛලීෂසනයේදී හා ප්‍රභාෂසනයේදී කාබොක්සිල් හරණය සිදුවේ. ඒක හරිනේ. සයිලේෂණයේ CO2 පිට වෙනවා, ප්‍රභාෂණයේදීත් CO2 පිට වෙනවා. අපි ඉගෙන ගන්නේ ශුද්ධ කාබන් හානියක් වෙනවා කියලා. ඊගොඩ ප්‍රභාසංශ්ලේෂණයේදී කාබොක්සිල් කරණය සිදුවේ. ඒක හරි. RUBP කාබොක්සිල් කරණයක් වෙන්නේ CO2 ප්‍රතිග්‍රහණය කිරීමක් වෙන්නේ. එතකොට දෙවෙනි එක තමයි හරි. තුනෙන් කියන්නේ මේම ක්‍රියාව තුනේදීම ATP සංශ්ලේෂණය වේ. සයිලේෂණයේදී සංශ්ලේෂණ වෙනවා, ප්‍රභාසංශ්ලේෂණයේදී ATP හැදෙනවා. අලුත් ප්‍රතික්‍රියාවදී හැබැයි ප්‍රභාෂසනයේදී ATP වැයවීමක් විතරයි වෙන්නේ.
ඉගන් මෙම ක්‍රියාවලි ආලෝකය ඇතිවිට පමණක් සිදුවේ. ශසනය ආලෝකය ඇතිවිට හෝන් තිබුණත් එකයි නැතත් එකයි කොහොමත් වෙනවානේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණය හා ප්‍රභා ශසනය කියන ඒවා තමයි ආලෝකය ඇතිවිට පමණක් සිද්ධ වෙන්නේ. ප්‍රභා ශසනයටත් ආලෝකය ඕනි. හරිද? ආලෝකය තිබ්බොත්නේ අර ආලෝක ප්‍රතික්‍රියා වෙලා සෛලතුලේ වැඩිපුර ඔක්සිජන් සාන්ද්‍රණයක් එම හැදෙන්නේ. තිවුර ආලෝක තීව්‍රතාවයක් තියෙන්න ඕනේ. ගාට අධික උෂ්ණත්වය, ආතාවය අඩු වියලි පරිසර තත්ත්ව වගේ තියෙත් තමයි ප්‍රභාෂසනය වෙන්නේ. හරි, ඊගන් මෙම ක්‍රියාවලිය සඳහා දායක වන එන්සයිම හරිතලව හා මයිටොකොන්ඩ්‍රියා තුල පමණක් අඩංගු වේ. හරිතලවයි මයිටොකොන්ඩ්‍රියමයි රිබොසෝමයි තුනම එනවා. හරි, එතකොට ඒක වැරදි. නම් දෙවෙනි එක තමයි උත්තරේ. ඊගන් අටවෙනි එක පහදියද ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශ සමග සම්බන්ධයක් නොදක්වන්නේ. යකඩ ඔක්සිකරණය ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් තමයි. හරි, කියන්න අමුතු එක විස්තර කරන්න දෙයක් නැහැනේ. වෙන උන්නේ ඉතින් මොකක්ද කියලා දන්නවනේ නේද? ප්‍රභා සංශ්ලේෂණයෙන් ඔක්සිජන් පිට වුණාට පස්සේ පීරෙන් පීරුනේ මොනවද කියලා දැනන් ඉන්න ඕනේ. වායු ගෝලයට ඔක්සිජන් එකතු වෙනකන් මොනවද උනේ කියලා. ඊගොඩ ට්‍රාක්සයිලය ලිපිඩ් වලින් වට වූ ආශායිකාතුළු RNA අඩංගු වුණා එක. හරි, ඊගොඩ ජෛව රසායනික පරිණාමය කාබනික අණුවල ජෛව සංශ්ලේෂණය. එතන අජෛව සංශ්ලේෂණය එන්නෝනේ. එතකොට ඒක වැරදි. දැන් ජීවීන් අතර ප්‍රවේණික විවිධත්වය ස්වභාවික වර්ණවාදය. ස්වභාවික වර්ණවාදයේදී අර එකක් තමයි අපි කියන්නේ අධිජනනය නිකාට ප්‍රභේදනය වෙනවානේ. ප්‍රභේදනය නිසා ප්‍රභේදන කියන්නේ ජීවීන් අතර තියෙන ප්‍රවේණික විවිධත්වය නේ. එතකොට ඒක හරියනවා. හතරත් ගැලපෙනවා. දැන් සතුන් අතර සතුන් සංචරණ විධිමත වර්ග කිරීම ඇරිස්ටෝටල්. ඒක හරිනේ. ජීවීන් බෙන්ද ශාකා සතුන් කියලා අය සත්තුන්ව බෙන්දා ප්‍රජනන ක්‍රමය සංචරණ ක්‍රමය සහ ප්‍රතිරුධ ද්‍රාවණ තියෙනවද නැද්ද කියන එක මත. එහෙනම් මේකේ සම්බන්ධය නොදක්වන එක තමයි තුන්වෙනි එක. යනවය ප්‍රාග්නෙස්ටික් සෛලී සංවිධානයේ දරන සෛලී බිත්ති පෙප්ටිඩෝග්ලයිකන් නොමැති ජීවීන් ආයතන සක්සෝනයට අයත් වන ජීවි. හරි, කියන්නේ ආකිය අධිරාජධානී ටක්සෝනේ තමයි ආකිය අධිරාජධානී. හරි, ප්‍රග්නෙස්ටිකයි පෙප්ටිඩෝග්ලයිකන් නැහැ කිව්වා මේකනේ. එතකොට ඒක සෛලික මෙන්ම බහු සෛලික ආකාර ඇත. හරි, ඒක සෛලිකයි විතරයි මේකින්. ඒකට සමහර විශේෂ සහජීවි සංගම් සාදා ස්වායු ලෙස ජීවත් වෙයි. හරි, මෙයාලා දැන් අර සෙලියුලෝස් ජීර්ණ කරන සතුන්ගේ වේයෝ ඊගාට ශාකභක්ෂක සතුන්ගේ වගේ ආහාර මාර්ගවල ඉන්න පුළුවන් නිර්වාය තත්ත්වයට තමයි හැබැයි ඉන්නේ. එතන අන්‍යෝන්‍යාධාර සංගම් විදිහට හදා ගන්නවා. හැබැයි නිර්වාය තත්ත්වයට තමයි ඉන්නේ. ඒකට ආන්තික පරිසරයට පමණක් ජීවත් වෙයි කියලා කියන්නත් බෑ. මෙයාලා සාමාන්‍ය යවනකාමී තාපකාමී විදිහට හිටියට සමහර වෙලාවට අර මීතෙන් ජනක ආකි බැක්ටීරියාව ගත්තොත් මෙයාලා මධ්‍යකාමී ජීවි. ආන්තික පරිසරවල පමණක් කියලා කියන්න බෑ ඒ නිසා. ඊගාට ප්‍රතිජීවක ඇතිවිට වර්ධනය නිෂේධනය වේ. ඒකත් වැරදි. බැක්ටීරියාවන්ගේ විතරයි වර්ධනය නිෂේධනය වෙන්නේ ප්‍රතිජීවක වලින්. සමහර විශේෂ කාබනික අපද්‍රව්‍ය නිර්වාය වියෝජනය කර ජීව වායුව නිපදවයි. ඒක හරි. හරිද? ප්‍රකාශය හරි. ඒතර උත්තරේ තමයි එන්නේ. මේ පහ තමයි එන්නේ උත්තරේ. මීතේන් එහෙම හදන්න පුළුවන්. මෙතන ජීව වායුව කියන්නේ මීතේන්. ගැ 10 ප්ලාන්ටි රාජධානී ගැන අහන්නේ. ස්වාධීන කළලයක් තියෙනවලු ප්ලාන්ටි රාජධානී. ඒක වැරදිනේ. අර හරිතල් ගාවන්ගේ ශාක පරිණාමය වුණාම ඒ භෞමික ශාකල ඇති වුණු ලක්ෂණ අග්‍රස් විභාජක තියෙනවා, පරාධීන කළලයක් තියෙනවා, බහුසෛලික ජන්මානුදානී තියෙනවා. ඊට පස්සේ අර බීජානුදානී බිත්තුලින් ආරණ වුණු බීජානු තියෙනවා නේද? ඒවනේ. එතකොට පරාධින කල්ලයක් තමයි තියෙන්නේ. ඉංගා ලයිකෝෆයිටා සහ බීජ ශාකවලට පොදු පූර්වජයෙකුයි. ලයිකෝෆයිටා හා බීජ ශාකවලට පොදු පූර්වජයෙකු ඉන්නවා කියලා තමයි කියන්නේ. හරිද? හැබැයි ඒක වැරදිනේ. මේක හොයන තැන මම කියලා දීලා තියෙනවා නේද මීට කලින්. තුන්වෙනි පාඩමේ අර ගැලීම් සටහනෙන් තමයි ගන්නෙ. නිකන් බලමු අපි. ඒක වැරදි. මේ ටෙරෝෆයිටා සහ බීජ ශාකවලට තමයි ඉන්නේ පොදු පූර්වජයෙක්.
මෙතනදී මේ බීජ ශාක සීඩ් ප්ලාන්ට්ස් ගත්තාම ඊගා මෙතන මේ ෆර්න්ස් නැත්නම් මුනිලෝ ෆයිට්ස් කියලා එතන තියෙන්නේ ටෙරෝෆයිට් අංශය. හරිද? එතකොට මෙතන ඉන්නේ මේ ටෙරෝෆයිටාවන්ටයි බීජ ශාක වලටයි පුදු පූරචිය තමයි ඉන්නේ. හරි, ලයිකෝෆයිට ඉන්නේ මෙතන. හරි, මෙතනින්ද අපිට ඕන කියන්න පුළුවන් මේ ලයිකෝෆයිටාවනේ ටෙරෝෆයිටාවන්ටයි ලයිකෝෆයිටාවන්ගේ පොදු පූර්වජය තමයි මෙතනින්. හරිද? එතකොට ටෙරෝෆයිටාවලයි බීජ ශාකවලයි පොදු පූර්වජය තමයි මෙතනින්. හරිද? කලින් අපි මේවා කතාලා තියෙනවානේ. මේක වැරදි. ඊගවර මහාපාත්‍ර කාර්යක්ෂම ප්‍රභා සංශ්ලේෂණයට යෝග්‍ය වේග හරි. මේකේ අතු බෙදුණු නාරටි තියෙන නිසා පත්‍ර පෘෂ්ටි ක්ෂේත්‍ර බලය වැඩි ගේන ආලෝක වැඩි පුර ගන්න පුළුවන්. ඒතු ප්‍රභා සංශ්ලේෂණයට වැඩි දායකත්වයක් දෙනවා මහාපාත්‍ර. ශුද්ධ පාත්‍ර වල දායකත්වය අඩුයි. අයි මහාපාත්‍ර ශුද්ධ පාත්‍ර කියලා පාත්‍ර ජාති දෙකක් තියෙන විදිහට අපි කියනවා. විෂම පත්‍රීතාවය කියලා සෙලජිනෙල්ලා වගේ එක දකින්න පුළුවන්. ඉඟාට විෂම බීජාණුක ශාක සියල්ල බීජ නිපදවයි කියන එක වැරදි. සෙලිජිනෙල වල බීජ නැහැ. ඉඟාට සියල්ල අභ්‍යන්තර සංසේචනය හා කශිකාන්තර ශුක්‍රාණු නිපදවයි කියනවා. භෞමික ශාක සියල්ලම අභ්‍යන්තර සංසේචනයේ තියෙනවා. හැබැයි කශිකාන්තර ශුක්‍රාණු නිපදවනවා කියන්න බෑ හැමෝට. එන්තෝෆයිටා වල නැහැ. එතන ඒක දෙන්නේ තුන. ගැට 11 බීජාණු නිපදවීම අන්තිමට අහන්නේ මේ දිලි රාජධානියේ වංශවලට අනන්‍ය වෙන්නේ මොකද්ද? එතකොට බීජාණු නිපදවීම වංශ හතරේම අපි දැක්කානේ. හරි, ඊට පස්සේ ප්‍රමුඛ දීනේෂ්ටික දිලි රජාලය. ප්‍රමුඛ දීනේෂ්ටික දිලි රජාලයක් හම්බෙන්නේ බැසිඩියෝ මයිකොටා වල විතරයි. සංසෛලික සූත්‍රිකා තියෙනවා කයිරිඩියෝ මයිකොටා වංශී සහ සයිගෝ මයිකොටා වංශී. හරි, කයිරිඩියෝමය කොටා වංශයේ එක සෛලිකයක් ඉන්නවා, සංසෛලිකයක් ඉන්නවා. සයිකෝමය කොටා වංශය ගත්තොත් සියලුම දෙනා සංසෛලික අය තමයි ඉන්නේ. හරි, කොහොමද? ඒක ටික අනන්‍ය ලක්ෂණයක් නෙමෙයි මොකක් ඒ වංශ දෙකක තියෙන නිසා. ඊගාට ඒක සෛලික වර්ධක දේහ. ඒක සෛලික වර්ධක දේහයත් අනේ මේක දිලීර ජාලවල තියෙනවා. හරිද? එතකොට දැන් සමහර වෙලාවට ඒක සෛලික වර්ගය. හරි, ඒක සෛලික දිලි ඉරගෙන මේ කියන්නේ. එතකොට කයිරිඩියෝ මයිකොටා වංශي ඉන්නවා, යපහු ඇස්කෝ මයිකොටා වංශي ඉන්නවා. හරිද? සයිගෝ මයිකොටා වංශي ඉන්න හැමෝම සංසෛලික සූත්‍රිකා තියෙන්නේ. බැසිඩියෝ මයිකොටා වංශي ඉන්න හැමෝම මේ බහුසෛලික යන හරස්සාවාර දරන දිලි සූත්‍රිකා තමයි තියෙන්නේ. රස්කපල නිපදවන්නේ ඇස්කෝ මයිකොටා විතරයි. එතකොට CD උත්තරේ. ඉගන කොරපුතු නොතරන තෙත් තුනී ග්‍රන්ථිමය හම චලතාපි බව. ඒ කියන්නේ උබේ ජීවියෙක් නැම්ෆිබියා ගැන කියන්නේ. එතකොට එයාලා නොපෙනෙන ලක්ෂණයක් තමයි පෙන්ඉල්ලන්නේ දැන්. හරිද? තුන නැම්ෆිබියාවගේ නිමීලන පටල තියෙනවා. ඇඟිලි සහිත ගාත්‍රා තියෙනවා. කර්ණ පටා පටලයක් තියෙනවා. අපි කියනවානේ ඇසට පිටුපසින් කර්ණ පටා පටලයක් ඇති කියලා. ඉගන කවච රහිත බිත්තර තමයි තියෙන්නේ. හරි, අස්ථි මෙසගිල්ලකුත් තියෙනවා. හැබැයි මෙතන කවච රහිත බිත්තර කියලා ඉන්න ඕනේ. උත්තරේ 4. ABCD හඳුනාගෙන නිවැරදි වාක්‍යන්ති තෝරන්න කියනවා. එතකොට A කියලා මෙතන කියන්නේ සෛලම් වාහිනී එකක. හරිද? මේ තියෙන සෛලම් වාහිනී එක. ඔයාලා සමහර විට පිනිරණ ලේක කියලා පටල ගන්න එපා. හරිද? මේක සෛලම් වාහිනී එකක. මෙතන අර සෛල බිත් වල කූසි දුර එහෙම පෙන්නලා තියෙන්නේ. හරි. එතකොට දැන් මෙතන C කියලා කියන්නේ මේ වාහකාභ, B කියන්නේ තන්තු සෛල, D කියලා කියන්නේ ස්ථූල ගුණාස්තර. මෙතන අර සෛල බිත් වල කොන් ගණන කරලා තියෙන නිසා තමයි ඒක ස්ථූල ගුණාස්තර කියලා අපි ගන්නෙ.
හරි එතකොට මෙයා සියල් ප්‍රාන්ස්ටේ රාජධානී සියලුම ශාකවල ඇති එක වැරදි නේද? අපි දන්නවා සමහර වංශවල ඔය සෛලවාහිනී එකක එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. විනාල ශාක ගත්තොත් ඉතින් වාහකාව දකින්න ලැබෙන්නේත් නැහැනේ. හරි. ඒකට සියල්ලේම සෛලබිත්ති ලිග්නි භූත කියනවා. A, B, C වල ලිග්නි භූත වෙලා තියෙනවා. හැබැයි D වලදී මේ සෛලබිත්ති ඝනකම වෙන්නේ මොනවාගෙන්ද? සෙල්ලුලෝස් වලින්ම තමයි සෛලබිත්ති ඝනකම වෙන්නේ. ඉගෙන EHC සනාල් පටක පද්ධතියට AC සනාල් පටක පද්ධතියට හරි BHD පූරක පටක පද්ධතියට තාත්ති ඒකත් හරි නේද? තුන හරි. ඉගෙන EHC අජීවි වන අතර BHD සජීවි වේ. EHC අජීවි B මෙතන B අජීවි නේද? තන්තු අජීවි නේ. එතකොට ඒක වැරදි. D සජීවි. මෙම සෛල ආකාර ප්‍රාථමික හා ද්විතීක ශාක දේහවල මේ හමු වේ කියලා කියනවා. එතකොට මෙම සෛල ආකාර ප්‍රාථමික ශාකවල හම්බ වෙනවා සෛල වාහිනියකක වාහකාභ හරි ඊගාට දුරස්තර තන්තු සෛලත් හම්බ වෙනවා. ප්‍රාථමික ශාක දේහ ගත්තාම ස්ථූල කෝණාස්තරත් හම්බ වෙනවා. ඊට පස්සේ ද්විතීක ශාක දේහ ගත්තාමත් මේ එක يعني එකම ශාකේ ගත්තොත් නම් ඉතින් කොහොමත් එක එක තැන්වල මේ ටික තියෙනවා නේද? දැන් ද්විතීක වර්ධනය ලකුණාට පස්සේ ඒ ශාකය ගත්තාම ස්ථූල කෝණාස්තර තියෙනවා, දුරස්තර තන්තු සෛල තියෙනවා, වාහකා වාහිනී තියෙනවා. හරිද? එහෙම ගත්තොත් මේ පස්වෙනි එකත් හරි. දැන් මෙයාල මෙතන අදහස් කරනවා ඇත්ත සමහරට මේ කියන්නේ ද්විතීක ශාක දේවල හම්බේ. ද්විතීක වර්ධනයෙන් හදනවා කියන එක වෙන්න පුළුවන් ය අදහස් කරන්නේ. හරිද? ඒ කියන්නේ ද්විතීක වර්ධනයෙන් ලක් වෙද්දී හැදෙන්නේ සනල් කැම්බීමෙන් හා වල් කැම්බීමෙන් හදන්නේ මොනවාද? සනාල කැම්බීමෙන් සෛලවාහිනී ඒකක වාහකාභ සෛලමී තන්තු සෛලමී දුස්තර හදනවා. අය පිනීරන ලේඛක සාචර සෛල ප්ලෝයිමී තන්තු ප්ලෝයිමී දුස්තර හදනවා. හරිද? ඒ සනාල කැම්බීමෙන් ඉංගල් වල්ක කැම්බීමෙන් වල්කය සහ ඇතුල් පැත්තටත් අලුතින් සෛල හැදෙනවා. නමුත් ඒකෙදී මේ BHD يعني මේ දැන් B නම් දැන් තන්තු සෛල කම මේක සෛලමීය තන්තු විදිහට ගන්න පුළුවන්. කොහොම D කියන එක ස්ථූල කෝණාස්තර සෛල හැදෙන්නේ නැහැ නේ ද්විතීක වර්ධනයේ ලක්ෙදි. හරිද? එතකොට ඒ නිසා ඒක අර ද්විතීක ශාක දේවල හමු වේ කියලා එක ගන්න බෑ අපිට. හරි. ඊට වඩා අපිට තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. හරි තේරුණා නේද? හරි ඊගොල්ලෝ ශාකවල පූටික විවෘත වීමේදී සිදු නොවන්නේ මොකන්ද කියලා අහනවා. පාලක සෛල ශුන්‍යතාවය වැඩි වෙනවා. එතකොට පාලක සෛල ඇතුළට අන්තරාශෘති වෙනවා. හරි ඒකත් හරිනේ. ඊගොල්ලෝ ශුන්‍යතාවය වැඩි වෙන්නේ. දැන් පාලක සෛල දෙක එකිනෙකින් ඈත් වෙනවා. පාලක සෛල සෑම දිශාවකටම ඒකාකාරීව ප්‍රසාරණය වෙන්නේ නැහැ. හරිද? ඒක වැරදි. ඊගොල්ලෝ පාලක සෛල ඇතුළට බිත්ති නැමියාම හරි. හරි මේකේ 13 තේරුණානේ අවුලක් නැහනේ. හරි 14 නම් 아무තු දෙයක් නැහැ කියන තරම් දෙයක් නැහැ. හරි ඊගොඩ 15 බලන්නකෝ. 15 දැන් ප්‍රැක්ටිකල් එකකින් ගිහින් තියෙන්නේ. දැන් මෙතෙන්දී පතරුන්ට තීරු ගිල්ලලා තියෙනවා. ඒකේ ආරම්භක වක්‍රතා කෝණය අවසාන වක්‍රතා කෝණය දීලා තියෙනවා. හරිද? එතකොට ඒකේ අර අපි දැනන් ඉන්න ඕනේ මෙහෙම හබරණ පාත්‍ර උන්ත තීරුම තියෙද්දි හරිද? දැන් මෙහෙම තියෙද්දි මේක අපි ගිල්ලුවොත් මේ තීරු අපි ගිල්ලුවොත් මීට වඩා වැඩි ජලීභයක් තියෙන ද්‍රාවණය. හරි ද්‍රාවණයේ ජලීභය වැඩි නම් මොකද වෙන්නේ? ද්‍රාවණයේ ඉඳන් මේ පටකය තුළට ජලය උරා ගන්න. හරි එතකොට මේ සෛලවල දිග වැඩි වෙන්නම් යෝනි. හරි දිග වැඩි වෙද්දි මොකද වෙන්නේ? දිග වැඩි වෙන්න නම් මේක තව නැවෙන්නයි ඕන මේ විදිහට. හරි මේ තීරු දිග වැඩි වෙනවා කියන්නේ සෛල වල මේකේ තව වක්‍ර වෙන එක තමයි වෙන්නේ.
හරි එතකොට මේක දැන් වක්රතා කෝණය ගන්න කොහොමද? මේවාගේ ලක්ෂ තුන ලකුණු කරලා මේක තමයි වක්රතා කෝණය ඉදිරියට අපි ගන්න. දැන් මෙතන එක නැවුනහම වක්රතාවය වැඩි වෙද්දි වක්රතාවය වැඩි වෙනවා. හැබැයි වක්රතා කෝණයට මොකද වෙන්නේ? වක්රතා කෝණය කියන එක අඩු වෙනවා. වක්රතාවය වැඩි වෙනවා දිග වැඩි නිසා. එතකොට වක්රතා කෝණය අඩු වෙනවා. හරිද? එහෙනම් දැන් මෙතන මේ P කියන එකේදී මුලින් 60 තිබිලා ඊට පස්සේ ඒක 55 වෙලානේ. ඒ කියන්නේ ඒක ජලය උරාගෙනයි තියෙන්නේ. හරිද? ඊගාට Q කියන එකේදී මුලින් 65 තිබිලා ඊට පස්සේ 65. ඒ කියන්නේ ඒක අර මේ පටකේ ජලීබ වේයයි ඒ ගිලුම් ද්‍රාවණයේ ජලීබය සමානයි. ඒ නිසා පටකේ තුලට හෝ පටකෙන් ඉවතට ශුද්ධ ජල ගමනයක් උනේ නැහැ. ගතික සමතුලිතතාවය තමයි තියෙන්නේ. ඊගාට R වලදී මුලින් තිබුණු අගයට වඩා දැන් කෝණේ වැඩි වෙලා. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? ඒක තේරුම් තමයි පටකයෙන් ඉවතට ජලය ගිහින් තියෙනවා. හරි يعني මුලින් තිබුණු මේ අවස්ථාව නම් මේකෙන් ඉවතට ජලය ගිහින් තියෙන්නේ. එතකොට නැවත මේ තත්ත්වයට යන්න පුළුවන්. හරි. එතකොට දැන් පළවෙනි එක කියන්නේ ඒ ද්‍රාවණය තුල දමා ඇති P තීරු කැබැල්ල අන්තරාශෘතිය කර ඇත. හරි. එතකොට ඒ තීරුව ඒ ද්‍රාවණය තුළ තියෙන P කියන තීරුව ජලය උරාගෙනනේ තියෙන්නේ. එතකොට එහෙනම් ඒක අන්තරාශෘතිය කර ඇත. අන්තරාශෘතිය කියන්නේ ආශෘතිය මගින් පටකය තුළ ජලය ඇවිල්ලා තියෙන එක. හරි. ඊට C ද්‍රාවණය තුළ ඇති R තීරු කැබැල්ල බහිරාශෘතිය කර ඇත. C එකෙන් ඉවතට ජලය ගිහින් තියෙන්නේ. එහෙනම් ඒකත් හරි. එන Q කැබැල්ල හා B ද්‍රාවණය අතර කිසිදු ජල ගමනයක් සිදු වී නැත. ඒකදී අර කිසිදු ජල ගමනයක් කියන්න බෑ. ඒක මොකද ගතික සමතුලිතතාවය තියෙන්නේ. හරිද? ශුද්ධ ජල ගමනයක් තමයි වෙන්නේ නැත්තේ. දැන් එතන වැරදි එක. ඊයේ මේ පරීක්ෂණය කිරීමේදී ජලීභවය සෙවීමට විද්‍යාගාර වගුවක් භාවිත කළ යුතුය. ඒක හරි. දැන් මෙතනදී අපි මේ තියෙන සමාපිසාර ග්‍රහණයක්නේ. ජලීභ වෙනස්, ඒ කියන්නේ වක්‍රතා කෝණ වෙනස් වෙලා නැහැ. හරි. එහෙනම් අපි දන්නවා මේ පටකේ ජලීභවය සමානයි එක ගිලෝකු ද්‍රාවණයේ තියෙන ජලීභවය. හරිද? එතකොට අපිට පුළුවන් ද්‍රාවණයේ සාන්ද්‍රණය දන්න නිසා ඒ සාන්ද්‍රණයයි ඊට අදාළ ජලීභවයයි තියෙන ඊට අදාළ ද්‍රාවීභවයයි තියෙන දත්ත ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් අපේ විද්‍යාගාරේ තියෙන. ඉංගන ඇලෝකේෂියා පතර බුන්ති සෛලවල ජලීභවය සෙවීමට අවශ්‍ය වන සමාපිසාරක බාහිර ද්‍රාවණ සාන්ද්‍රණය වන්නේ B ද්‍රාවණයේ මෞලිකතාවයයි. ඔවුනේ B එකනේ සමාපිසාරක වෙන්නේ. ඒකට ඒකේ මෞලිකතාවය හොයාගෙන මේ මෞලිකතාවය දන්නවා. මේ මෞලිකතාවයට ඇසුරින් ද්‍රාවීභය හොයාගෙන ඒතර ඒක සමාන ජලීභය. මොකද ද්‍රාවණයේ පීඩන බිඳුවක් නිසා. හරි. ඒතර ඒ ජලීභය සමානයි පටකේ ජලීභය. එහෙනම් එකඟ විය නොහැකි ප්‍රකාශය තමයි මේ තුන්වෙනි එක. හරි දෙක තේරුණාද? මම බොහෝ කෙටියෙන් කිව්වේ ඔයාලා يعني ඔයාලගේ පැත්තෙන් ලොකු දැනුමක් ඔයාලකට තියෙන්න ඕනේ මම ඔය කිව්ව විදියට තේරුම් ගන්න. ලොකු දැනුමක් කියන්නේ ඕනක් තියෙන තියෙන ඔයාලා දැනන් ඉන්නවා කියලා හිතලා තමයි ඔය කියලා දුන්නේ. හරිද? තේරුම් නැත්තම් කියන්න. මොකක් හරි ස්ටෙප් එක තේරුම් නැත්තම් කියන්න. හරිද? හරි. ඊග 16 පහත ප්‍රකාශන වල දෙකෙහි දැක්වෙන සිද්ධිය නිසා පළවෙනි සිද්ධිය නැක සිදුවන අවස්ථාව. හරි. ඒ කියන්නේ දෙවෙනි එක නිසා පළවෙනි එක වෙන්න ඕනේ. හරිද? එතකොට මේකේ දෙවෙනි එක කියන්නේ ප්‍රභවය ආසන්න පෙනෙන වල තුල ජලීභවයේ අඩුවීම. ඒ නිසා ලු පළවෙනි එක වෙන්නේ. තුර ආහාර ප්‍රභවයකදී පෙනෙන තුලට සීනි බැරවීම. එහෙම නෙමෙයි නේද? මේකෙදී නම් මේ ප්‍රකාශ දෙක හරි. ඒක නමුත් එක නිසා තමයි දෙක සිද්ධ වෙලා තියෙන්නේ මේකෙදි. හරිද? එහෙම නෙවෙයි නේ ප්‍රශ්නේ ඉල්ලන්නේ. ඒ නිසා මේ කියන එක ගන්න බෑ. හරි. ඊගෙන B පීඩන අනුක්‍රමණය ගොඩ නැගීම. ඒ නිසා පෙනෙන නළු තුළ තොපර වායු ක්‍රියාත්මක වීම. ඒක හරිනේ. ඊගාට විසරණ අනුක්‍රමණය නිසා
අපායනයේදී පලෝයමයෙන් සීනි අක්‍රීව හර කිරීම එකත් හරි. මොකද අපායන සයිලවල සුක්‍රෝස් සාන්ද්‍රණය අඩුයි, අපායන අසල තියෙන පෙනිරාලේඛකයේ සුක්‍රෝස් සාන්ද්‍රණය වැඩි. එතකොට එතන සුක්‍රෝස් වල විසරණ අනුක්‍රමණයක් තියෙනවා. ඉන්ද ඒ විසරණ අනුක්‍රමණය ඔස්සේ අක්‍රීයව විසරණයෙන් සුක්‍රෝස් හර කරන්න පුළුවන්. එතකොට සී හරි. ගඩී එතන දැන් කියන්නේ පීන අනුක්‍රමණය නිසා අපායනයේදී පෙනිරනලයෙන් ආසන්න සෛලවාහිනී තුළට ජලය ආශෘතියෙන් ඇතුල් වීම. හරිද? එතකොට ඒක ජලය ආශෘතියෙන් යනවා තමයි. අපායන ඇසුර තියෙන පෙනිරනල ඒකකවල ඉඳන් සෛලමේට නැවත වතාවක් ජලය ආශෘතියෙන් මේ පිට වෙලා යනවා පෙනිරනල ඒකකවල ඉඳන්. හරිද? එතකොට ඒකෙදි ඒ ජලය යන්නේ පීඩන අනුක්‍රමණයක් නිසාද? එව නෙමෙයිනේ. ආශෘතිය කියන්නේ නිදහස් ජලාණු විසරණය වෙන, ඒ කියන්නේ එතන තියෙන විසරණ විශේෂිත විසරණ ක්‍රමයක්. හරි, එහෙනම් එතන යන්නේ ජලාණු වල සාන්ද්‍රණ අනුක්‍රමණය ඔස්සේ තමයි යන්නේ. නැත්නම් ජලාණු වල විසරණ අනුක්‍රමණය ඔස්සේ තමයි යන්නේ. හරි, පීඩන අනුක්‍රමණය ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ තොකරවාහය. එතකොට මෙතන D කියන එක එනම් වැරදි. නම් BC තමයි උත්තර වෙන්නේ. හරි, 17 ප්‍රභාරූප ජනනයක් නොවන්නේ පහත කවරක්ද කියලා අහනවා. ආලෝක නිසා ශාකයේ සිදු නොවන වෙනසක් ප්‍රභාරූප ජනනයක් නේද? එතකොට 4. ඉංග්‍රීසි වැඩි. 18 බීජ පැලවල ත්‍රිත්ව ප්‍රතිචාරය හා නොගැලවෙන ප්‍රතිචාරය කුමක්ද? ඉතිලීන් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. හරි, හදන්වල දික්කිම නිෂේධනය කරනවා, තිරස් වර්ධනය ඉදිරි ගන්නවා, පාර්ශ්වික වර්ධනය ඉදිරි ගන්න එක ත්‍රිත්ව ප්‍රතිචාරය. බීජ පැල වල කඳ දික්කිම නිෂේධනය වෙනවා, තිරස් වර්ධනය දිරි ගන්නනවා, පාශි වර්ධනය දිරි ගන්නවා. හරිද? ඒක තමයි ත්‍රිත්ව ප්‍රතිචාර වෙන්නේ. එතිලින් වලින් තමයි කරන්නේ. හරිද? ඒතෝ නියං ආති දිට ප්‍රතිචාර දක්ීමේ ත්‍රිත්ව ප්‍රතිචාරයේ කොටසක් නෙමෙයි. හරි, එහෙනම් උත්තරේ වෙන්නේ මේ 4 වෙනි. දහනාවේදී මිනිසාගේ නාස්කුටීරයේ සිට ශ්වසන පෘෂ්ඨ කරා යන විට හමු විය නොහැකි පටකය නැත්තම් සෛලාකාරය ගැන අහන්නේ. නාස්කුහරය ගත්තාම මෙතන උසින් එක සමාන නොවන සෛල සහිත පටක. ඒ කියන්නේ ව්‍යාජ ස්තරීභූත අපිච්ඡේදය කියනගෙන තෝ නාස්කුහරේ තියෙනවා. ගාශ්ලේෂ්මල ශ්‍රාවී සෛල තියෙනවා, භක්ෂක සෛලත් තියෙනවා ගාර්තවලට ගියාම. හරි, ශ්වසන පෘෂ්ඨේ කරා යද්දී ශ්වසන පෘෂ්ඨේ යන ගාර්තේ, එතකොට එතන භක්ෂක සෛල හම්බෙනවා. කාටිලේජ් හම්බ වෙනවා ස්වරාලය හා ශ්වාසනාලය ශ්වාසනාලිකාවල. ඊගාට පැතලි අපිච්ඡේද සෛල හම්බ වෙනවා කාර්තවලදී සරල ශල්ක අපිච්ඡේදය. මේක හම්බෙන්නේ නැති, මේක මේ තියෙන්නේ ශුද්‍ර අඟුලික ආධාරණ ස්තම්භික අපිච්ඡේදය ගැන කියන්නේ. ඒතකොට ඒක තියෙන අන්ත්‍රය. 20 අධිග්‍රහණය ජීවත් වෙන පරිසරයන් අධිග්‍රහණය ආකාර වෙනස් වෙනවා. හරි, සීකරණය කියලා කියන්නේ පෝෂක අවශෝෂණය කරගෙන සෛල තුළ ගියාට පස්සේ සෛල තුළදී ඒවා ශක්ති උපදවීමට පාවිච්චි කරන එක තමයි අපි ස්වීකරණය කියලා කියන්නේ. විවිධ ජීව ක්‍රියාවලිය වලට පාවිච්චි කරන එක. එතකොට ඒක ආහාර මාර්ග නාලෙන් බැහැරව තමයි ක්‍රියාත්මක වෙන්නේ. සෛල ඇතුලේනේ ක්‍රියාත්මක වෙන්නේ, දේ සෛල ඇතුලේ. එන එක හරි. ඊගාට පහ කිරීම බහිස්රාවයක් කියලා කියන එක වැරදි නේද? පහ කිරීම කියලා කියන්නේ බහිස්රාවයක් නෙමෙයි. බහිස්රාවය කියලා කියන්නේ අර පරිවෘත්තීය ක්‍රියාවලිය වලදී හැදෙන උපද්‍රව්‍ය අතුරුඵල දේහෙන් ඉවත් කරන එක. පහ කිරීම කියලා කියන්නේ ජීර්ණයේ නොවුණු දේවල් ටික දේහෙන් ඉවත් කරන එක. ඊගාර අවශෝෂණය සෛල මගින් කුඩාන් ලබා ගනි. හරි, ජීර්ණය බන්ධන මිදමින් කුඩාන් බවට පත් කරයි. ඒක හරි. රසායනික ජීර්ණය තමයි බන්ධන මිදමින් කුඩාන් බවට පත් කරන්නේ. යාන්ත්‍රික ජීර්ණ ප්‍රධාන වශයෙන් වෙන්නේ කුඩා කැබලි පාට පත් කරන එක. අර බන්ධන බිඳින එක ප්‍රධාන වශයෙන්. බන්ධන කියන්නේ අණු අතර තියෙන එකනේ. මේ යාන්ත්‍රික ජීර්ණ උත් ඉතින් බන්ධන බිඳවට එන්න ඕනේ ආහාරය ලොකු එකක් කැලි කැලලට කැඩෙනවා කියද්දි. හරි, නමුත් ඒක අපි එහෙම කියන්නේ නැහැ. ඉතින් කුඩා කැබලි වලට කැඩෙනවා කියලා තමයි කියන්නේ යාන්ත්‍රික ජීර්ණයේදී. රසායනික ජීර්ණයේදී කෙලිම බන්ධන මට්ටමටම ගිහිල්ලා කුඩා අණු බවට පත් කරනවා.
හරි කොහරි මේකේ පිළිගතු නැහැ එක වෙන්නේ තුන්වෙනි එක. හරි ඒක රසත් වෙන එක මුඛය තුළට ආහාර ප්‍රමේයයට පෙර කේටේ ශ්‍රාවයේ හරි නේද ස්නායු ප්‍රතීක වලින් ආහාර දකිද්දි මතක් වෙද්දි සුවඳ දැනෙද්දි තෙලේන. ඊගාට දිනකට දින තුනකට වරක් ආමාශය අස්සරණේ සෛල අලුත් වේ ඒක හරි නේද? අර සීල් හා පෙප්සීන් වලින් ආමාශාස්තරණය ජීර්ණයෙන් නැතුව තියාගන්න තියෙන අනුවර්තන තමයි ඒවා. හරි ඒක අනුවර්තන කීපයක් තියෙන එකක් තමයි එච් දන හා සීල් මයිනස් වෙන වෙනම ශ්‍රාවයන කුහරය තුළට ගන්න පෙප්සිනෝජන් විදියට පෙප්සීන් පෙප්සිනෝජන් විදියට අක්‍රිය විදියටයි ශ්‍රාවය වෙන්නේ. ගතව ශ්ලේෂ්ම ලිස්සරයක් තියෙනවා සෛලම අතු පිට ඒකනුත් ආරක්ෂාවක් වෙනවා. හරි ඊට පස්සේ ඔය දින තුනකට වරක් ආමාශාස්තරණේ සෛල අලුත් වෙනවා. හරි ඒ හැම එකකින්ම වෙන්නේ ආමාශාස්තරණේ ආරක්ෂා කරන එක. පෙප්සින් හා සීල් වලින් ජීර්ණයෙන් දෙන්නේ නැතුව. මේ පිත්ලවණ වගේ මේ ජීර්ණය. මේ ජීර්ණය හා අවශෝෂණය දෙකම පහසු කරනවා. හරි. කුඩාන්ත්‍රය, ශේෂාන්ත්‍රකය, මහාන්ත්‍රයට තී හැඩිති සංදීගිනි සම්බන්ධ වෙයි. ඒක හරි. කුඩාන්ත්‍රයේදී තියෙන්නේ ග්‍රහණීය, ශුන්‍යාන්ත්‍රකය, ශේෂාන්ත්‍රකය. ශේෂාන්ත්‍රකය තමයි මහාන්ත්‍රකයට සම්බන්ධ වෙන්නේ තී හැඩි සංදී. පක්මානුකණ්ඩිකාවක හෙපටොසයිට පේලි යුගලක් අතර කෝටරාබ අසම්පූර්ණ බිත්ති සහිත ඒක වැරදි. හරි. එන කෝටරාබ කියන අසම්පූර්ණ බිත්ති සහිත රුධිරවාහිනී. අපි එහෙම එක ටික දන්නවා කෝටරාබ කියලා කියන්නේ අසම්පූර්ණ බිත්ති තියෙන රුධිරවාහිනී. හැබැයි ඒවා තියෙන්නේ කොහේද? හෙපටොසයිට පේලි යුගලක් අතර නෙමෙයි යුගල දෙකක් අතර. හරි මම අර අනුකණ්ඩිකා ඉඳලා මේක දවස් කලින් දවස් දෙක තුනකම විස්තර කරා. හරිද? අක්මාසාහිල පේලි යුගල දෙකක් අතර තියෙන්නේ. අක්මාසාහිල පේලි යුගලක් අතර තියෙන්නේ මොනවාද? පිත්ත නාලිකා තමයි යුගලක් අතර තියෙන්නේ. හරි ඉවසි දෙක පෘෂ්ඨාංශික සංසරණ පද්ධතිය සංවිධානය ගැන අහන්නේ. ප්‍රධාන රුධිරවාහිනී වෙන්නේ ධමනී, ශිරා හා ධමනිකා. දෙතොට එන්න ඕනේ ධමනී, ධමනිකා, කේශනාලිකා, අනුශිරා, ශිරා. එහෙමන යන්න ඕනේ. හරි ඊට පස්සේ රුධිරනාල වර්ග තුල එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාව රුධිරයේ ගලයි. මේ එකම දිශාවට තමයි යන්නේ. ඒක ධමනී අවයව තුලදී තවදුරටත් බෙදී ගොස් කේශනාලිකා සාදයි. එහෙම කෙලින්ම නෙමෙයි නේ ධමනී වලින් ධමනිකා ඇවිල්ලා ඊට පස්සේ කේශනාලිකා එන්න ඕනේ. ගැන් බොහෝ විට ධමනිකා හා අනුශිරා අතර කේශනාලිකා ඇත. ඒක හරි. නේද? බොහෝ විට ධමනියක් තිබ්බා ධමනිකාවට පිටුනා කේශනාලිකා හැදුවා. ඒ කේශනාලිකාට එකතුලා අනුශිරාවක් හැදෙනවා. ඊගාට අනුශිරා එකතුලා ශිරා හැදෙනවා. එහෙම නෙවෙයි. ඒතකොට මෙතන බොහෝ විට කියලා කියන්නේ හේතුව මොකද්ද? අපි දන්නා සමහර වෙලාවට ප්‍රතිහාරී පද්ධතියම තියෙනවානේ. તો සමහර වෙලාවට මේක ධමනියකින් පටන් අරගෙන කේශනාලිකා ටිකක් හදලා ඊට පස්සේ ධමනියකින් ඉවර වෙනවා. මේ දෙපැත්තෙම තියෙන ධමනි දෙකක් ඒ වෙලාවේ. හරි දැන් අපි වකුගඩුවේ ගත්තොත් එහෙම ගුච්චිකාව ගත්තොත් ඒක මේ කොහොමද තියෙන්නේ? අභිවාහි ධමනිකාවෙන් එනවා. ගාඩ ගුච්චිකාව කියන කේශනාලිකා බෝලේ හදනවා. එන අපවාහි ධමනිකාවේ යනවා. හරි તો දෙපැත්තෙම තියෙන්නේ ධමනි දෙකක්. ධමනිකා දෙක. හරි. එතකොට සාමාන්‍යයෙන් වෙන ඉතින් ධමනිකා හා අනුශිරා අතර තමයි කේශනාලිකා තියෙන්නේ. හරි මෙතන බොහෝ විට කියලා ගැලලක් තියෙන අර නිසා. හරි ඊගාර සෑම රුධිර වාහිනියකටම අන්තරාතරලයේ සමග ද්‍රව්‍ය හුමාරු කළ හැකි කියනවා. ඒකයිද රුධිර කේශනාලිකාවට විතරයි පුළුවන්. එතකොට උත්තරේ 4. හරි 23. පුද්ගලයෙකුගේ රුධිර පීඩනය සම්බන්ධව සත්‍ය වන්නේ කුමක්ද? හරි සෑම අවස්ථාවකම නියත නැහැ. විවිධ සාධක එක්ක ඔක වෙනස් වෙනවා. හරි ඊගාට සංස්ථානික සංසරණයේ ධමනිහා ශිරා තුල ඇති පීඩනය දේහ අවයව තුලට රුධිරය ගැලීමට වැදගත් වෙයි. ශිරා තුල පීඩනය මේ ධමනි තුල තියෙන පීඩනය තමයි ප්‍රධාන වශයෙන් මොකද වැදගත් වෙන්නේ. දැන් කාංසාව ඇති විට පහළ යන අතර නොසන්සුන් විට ඉහළ යන. එහෙම නෙමෙයි.
කාන්සාව බය නොසන්සුන් විට ඒ ඔක්කොන්ගේම රුධිර පීඩන හෙලෑම තමයි වෙන්නේ. ධමන බිත්ති මත අඩු ගණත්ව ලිපෝ ප්‍රෝටීන LDL කියන එක ලෝ ඩෙන්සිටි ලිපෝ ප්‍රෝටීන් කියන එක තැන්පත්වීමෙන් කාලයක් තිස්සේ රුධිර පීඩනය අඩුවීම නෙමෙයි වැඩිවීමයි වෙන්නේ අධි රුධිර පීඩනයට හේතුව. මතුමේහේ ආතතිය ක්‍රියාශීලීත්වය අඩු ජීවන පැවැත්ම අධ්‍යාතතියට හේතු විය හැකි එක හරි. හරි, ඊව සත්ව රාජධානි තුල හමු වන ශ්වසන වර්ණ ගැන අහන්නේ. හරි, සත්වෙන එක ශ්වසන වර්ණ කාබනික සංයෝග වේ. ඒක හරි නේද? අපේ අර්ථ දැක්වීමෙම තියෙනවා ශ්වසන වර්ණ කියන්නේ කාබනික සංයෝග කියලා. ඊගාට ඔක්සිජන් ආංශික පීඩනය අඩු විට ඔක්සිජන් බඳවා ගනී. ඒක හරිනේ? අර්ථ දැක්වීමෙන් ඔක්සිජන් ආංශික පීඩනය වැඩි විට ඔක්සිජන් සමග බැඳීමටත් ඔක්සිජන් ආංශික පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කිරීමටත් හැකි කාබනික සංයෝග තමයි ශ්වසන වර්ණ කියලා කියන්නේ. මේක වැරදි හැබැයි නේ. මෙතන කියන්නේ ඔක්සිජන් ආංශික පීඩනය අඩු විට ඔක්සිජන් බඳවා ගනී. ඒක වැරදි. ඊගාට හිමෝසයනින් රුධිර වසාවල ඇති වර්ණකයකි. හිමෝසයනින් තියෙන මොලුස්කාංග සහ ආතරපෝඩාංගේ තුරුංගේ තියෙන යුද්ධ සංසරණ පද්ධතිනේ. ඒ කියන්නේ රුධිර වසාව තමයි තියෙන්නේ. නම් එක හරි. ඊට D පෘෂ්ඨවංශයෙන් තුල හමුවන එකම ශ්වසන වර්ණකය වන්නේ හිමොග්ලොබින් කියන එක වැරදි. මයෝග්ලොබිනුත් තියෙනවා පෘෂ්ඨවංශයෙන්ගේ පේශිවල. ඉගන්න බොහොමයක් ඇන්ලීඩා රුධිරයේ හිමෝඉරිත්‍රීන් ඇත. බොහෝ ඇන්ලීඩාන් තියෙන ක්ලෝරෝෆ්ලුවරින්. හිමෝඉරිත්‍රීන් තියෙන කරදිය අපෘෂ්ඨවංශයෙන්ගේ තියෙන. යර්ති කරදියෙන් ලීඩාව ගන්න පුළුවන්. තව සමහර ලීඩාවන්ගේ තියෙනවා හිමොග්ලොබින්. බොහෝ මේ බොහෝ අයගේ තියෙන්නේ ක්ලෝරෝෆ්ලුවරින්. හරිද? ඒක අර ක්ලෝරෝෆ්ලුවරින් කියන නමනේ දිගෝගේ අකුරු කීයක් තියෙනවා ක්ලෝරෝෆ්ලුවරින් කියන්නේ? ක්ලෝරෝෆ්ලුවරින් එතන අකුරු හතක් තියෙනවානේ. දැන් මේකේ තියෙන 1 2 3 4 5 6 හිමොග්ලොබින් කිව්වත් හිමොග්ලොබින් ඒකේ තියෙන දේ කොහරි. ඉතින් වැඩි අකුරු සංඛ්‍යාවක් තියෙන්නේ වැඩි ඇලීඩාව සංඛ්‍යාවක් ඉන්නේ එක කියලා හිතා ගන්න. يعني බහුතරයක් ඇලීඩාවක් තියෙන ක්ලෝරෝෆ්ලුවරින්. හරි, එහෙනම් සත්‍ය වෙන එක වෙන්නේ C. උත්තරේ 4. හරි, 25 දී දැන් පිළිගත නොහැකි එක මේකෙත් අහන්නේ. හරි, මෙතන සාමාන්‍ය රුධිර pH එක කියන්නේ 7.4. ඒතොර ඒ හරි. පටගවල CO2 මට්ටම ඉහළ යෑම රුධිර pH එකේ අඩුවීම. ඒක හරිනේ. CO2 වැඩි වෙද්දි pH එකේ අඩු වෙන H2O සාන්ද්‍රණය වැඩි වෙන නිසා. ඒක සුෂුම්නා ශීර්ෂකයේ සංවේදක මස්තිෂ්ක සුෂුම්නා තරලයේ pH අඩුවීම හඳුනා ගනී. ඒක හරි නේද? රුධිරයේ pH අඩුවීම හඳුනා ගන්නවා මහධමනිය හා ශීර්ෂපෝෂී ධමනිවල ඉන්න සංවේදක. සුෂුම්නා ශීර්ෂකයේ ඉන්න සංවේදක හඳුනා ගන්නවා මස්තිෂ්ක සුෂුම්නා තරලයේ pH අඩුවීම. හරිද? එහෙනම් මතක තියාගන්න pH අඩුවීම තමයි හඳුනාගන්නේ. CO2 වලට මේ මේවා සංවේදී වෙන්නේ. හරිද? pH වෙනස තමයි එයාලා හඳුනාගන්නේ. ඒක වැරවල සේතුවෙන් සංඥා නිකුත් කිරීම නෙමෙයි. දීවලදී ප්‍රධාන වශයෙන්ම සුෂුම්නා ශීර්ෂකයෙන් තමයි සංඥා නිකුත් වෙන්නේ. රුධිර CO2 මට්ටම පහළ යෑම හා pH ඉහළ යෑම එතකොට E. ඔව් නේද? වැඩිපුර තියෙන CO2 එකෙන් අයින් වෙනවා. එතකොට CO2 මට්ටම පහළ යනවා. එතකොට pH එකේ වැඩි වෙනවා. එතකොට මේ සාමාන්‍ය රුධිර pH එකේට නැවත වතාවක් ඇවිල්ලා දිනනවා. මේක වැරදි එකේ ඉන්නේ 4. එන් මේ වගේ සංඥා දෙන්නේ කෙලින්ම සංඥා දෙන සුෂුම්නා ශීර්ෂකයට. හරි, D වලට එන්න ඕනේ සුෂුම්නා ශීර්ෂක වැරදි සේතුවක් දායක වෙනවා තමයි. නමුත් මේ ප්‍රධාන සංවේදක වලින් කෙලින්ම එන්නේ ප්‍රධාන වශයෙන්ම සුෂුම්නා ශීර්ෂකයට. ගැසි 6 සාජ ප්‍රතිශක්තිය අභ්‍යන්තර ආරක්ෂණය ගැන අහන්නේ. සිරුර ක්‍රියාත්මක වන දෙවිනි පෙළ ආරක්ෂක යාන්ත්‍රණය. ඒක හරිනේ. පළමු බාහිර ආරක්ෂණය කියන්නේ පළමු පෙළ ආරක්ෂණය.
අභ්‍යන්තර ආරක්ෂණයට එතකොට අපි කියන්නේ දෙවෙනි පෙළ ආරක්ෂක යාන්ත්‍රණ කියලා. ඊගා ක්‍රියාත්මක වීමට පෙර අණුක මට්ටමේ හඳුනා ගැනීමක් සිදුවේ. ඒක හරිනේ. දැන් මහා භක්ෂාණු ඊගාට දැන් මේ අභ්‍යන්තර ආරක්ෂණයට අයිති වෙන මහා භක්ෂාණු ස්වභාවනාශක සෛල ප්‍රතිශුද්ධ ජීව ප්‍රෝටීන ඊගා ප්‍රධාන ප්‍රතිචාරය. ද්‍රෝකිනි මහා භක්ෂාණු ඊගාට මේ මොනවාද ස්වභාවනාශක සෛල එහෙම ඊවාගේ තියෙන ප්‍රතිග්‍රාහක. හරි. ඒ ප්‍රතිග්‍රාහක ගිහිල්ලා ප්‍රතිදේජනකයට මැඳිලා ඒ අතර ඇදින සම්බන්ධතාවයත් එක්ක තමයි ඒවා ඒ සෛල සක්‍රිය වෙන්නේ. හරිද? ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීනත් එහෙමයි තින්. හරිද? හැම එකකින්ම සක්‍රිය වෙන්නේ නැහැ ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන. බලන්න සාමාන්‍ය ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන් කියන ඒවා අක්‍රිය විදිහට තියෙන සාමාන්‍යයෙන්. ඒ මොනවා හරිලා සක්‍රිය වෙන්න ඕනේ. එතනත් අණුක මට්ටමේ හඳුනා ගැනීමක් තියෙනවා. එතන මේක හරි. ඉඟාට භක්ෂක සෛල හා ස්වභාවික නාශක සෛල අන්තක් සෛලයේ ජීර්ණය මගින් ව්‍යාධි ජනකයන් විනාශ කරයි. හරි. ඒකෙනි භක්ෂක සෛල තමයි අන්තක් සෛලයේ ජීර්ණය කරන්නේ. ස්වභාවික නාශක සෛල අපි කියනවා ප්‍රතිදේහ ජනකයව පරිග්‍රහණය කරන්නේ නැහැ. හරි. ඒකට සම්බන්ධ වෙලා ඒක විනාශ කරන විද රසායන ද්‍රව්‍ය නිදහස් කිරීම තමයි ස්වභාවික නාශක සෛල වලින් කරන්නේ. හරි. ඊගොල්ලෝ ඉන්ටර්ෆෙරොන් ප්‍රෝටීනේ මහා භක්ෂාණු සක්‍රිය කරයි. ඒක හරි නේද? ඉන්ටර්ෆෙරොන් ශ්‍රාවය කරන්නේ කවුද? මේ වෛරස්. ඔව්, වෛරස් ආසාදිත සෛල වලින් තමයි ඉන්ටර්ෆෙරොන් ශ්‍රාවය මේ ශ්‍රාවය වෙන්නේ. වෛරස් ආසාදිත සෛල වල. එතකොට ඒකෙන් පුළුවන් ඉන්ටර්ෆෙරොන් වලින් මේ වෛරස් ගුණනය නිෂේධනය කරන්න පුළුවන්. ඊට අමතරව මේ මහා භක්ෂාණු සක්‍රිය කිරීමත් යාට කරන්න පුළුවන්. ඉගෙන අනුපූරක ප්‍රෝටීන රුධිර ප්ලාස්මාවේ හා ප්ලාස්ස පටලවල පවතින අක්‍රීය ප්‍රෝටීනයක්. ඒක හරි. තුලා ප්‍රතිදේහ ජනකයාගේ තියෙන විද රසායනික අණු හමුවේ මේ අක්‍රීය ප්‍රෝටීන සක්‍රිය වෙනවා. හරි. එහෙම නැත්නම් ප්‍රතිදේහ ජනක සංකීර්ණයකටත් පුළුවන් මේ අනුපූරක ප්‍රෝටීන සක්‍රිය කරන්න. හරි. කොහොමද නොගැලවෙන ප්‍රතිචාරයනි තුන්වෙනි එක. හරි. 27. පරිචිත ප්‍රතිශක්තිය හා බැඳුණු සෛලාකාර කීපයක් හා ඒවායේ කාර්ය නිවැරදිව ගල්පා ඇති ප්‍රතිචාරය තෝරන්න. තීවසා සෛල දේ තරල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර. හරි. ඒක වැරදි නේද? තීවසා සෛල වලින් කියන්නේ සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර. බීවසා සෛල වලින් තමයි තරල මාධ්‍යක ඉන්නේ. සයිටොක්සික් ටී සෛල නෙමෙයි ආස්ම සෛල තමයි ප්‍රතිදේහ නිපදවන්නේ. ඉඟාට ප්ලාස්ම සෛල ව්‍යාජ ජනකයන් භක්ෂණය කර විනාශ කරයි කියනවා. ඒකට හරි දිනේද? ප්ලාස්ම සෛල ප්‍රතිදේහ ශ්‍රාවය කළා තමයි ව්‍යාජ ජනකයන් විනාශ කරන්නේ. දැන් ප්‍රතිදේහවටත් කෙලින්ම ඍජුව විනාශ කරන්න බෑ. නමුත් විනාශ කිරීම සඳහා සලකුණු කරන්න පුළුවන් ඒ මේ ප්‍රතිදේහ වලට. ඉතින් ආධාරක ටී සෛල බීවසා සෛල වලින් ප්‍රතිදේහ නිපදවීම ආරම්භ කිරීම සක්‍රිය කරයි. ඒක හරි. ආධාරක ටී සෛල වලින් ප්‍රතිදේහ නිපදවීමක් සක්‍රිය කරන යගෙම ටී සයිටොක්සික් සෛල සක්‍රිය වෙනවා. ගාන මතක බී සෛල පළමු ආසාදනයේදීම යජනක මරා දමයිලු. ඒක වැරදි. පළවෙනි වතාවේ ආසාදන වෙලා ඊගාට මතක සැල හැදෙනවා. ඊගාට දෙවෙනි වතාවේදී එද්දි තමයි මෙයා මතක බී සෛල දොර වැඩ කරන්න පටන් ගන්න. හරි. ඉංගන් 28. පහත දී ඇති මේ ප්‍රකාශ අතර සත්‍ය වෙන එක. ADH ශ්‍රාවයේ දුර්වල පුද්ගලයෙකුගේ මුත්‍රා තනුකු විය හැක. හරි නේද? මොකද මුත්‍රා වලින් ජලයේ ප්‍රතිශෝෂණය වැඩි කරන්න බෑ යාගේ. ඒ නිසා මුත්‍රා තනුකයි. ඒක හරි. රුධිර ආශ්‍රිත පීඩනයේ යාමනයේදී සුෂුම්නා ශීර්ෂකයේ ප්‍රතිග්‍රාහක වැදගත් වේ. ආශ්‍රිත ප්‍රතිග්‍රාහක නැත්නම් ආශ්‍රිත විධාන මධ්‍යස්ථානය කෙනෙක් කොහෙද තියෙන්නේ? හයිපොතලමසේ තමයි තියෙන්නේ. හරිද? එතකොට මේක වැරදි. මුත්‍රාවල භාෂ්මික බව වැඩිවීම තමයි මුඛ ආශ්ම ඇති වෙන්න හේතුව වෙන්නේ. හරිද? සමහර ආසාදන තියෙනවා අර වල පස්සේ ගෙනවානේ ප්‍රෝටීස් කියලා එකකින් වෙන ශුද්ධ ජීවය බැක්ටීරියාවේ. හරිද? ඌට ආසාදුනාම මුත්‍රා භාෂ්මික වෙනවා. හරිද?
එහෙනම් තමයි ඔයාලගේ මේ මුත්‍රා හා උකාශ්ම වල හේතු විදිහට තියෙනවානේ මුත්‍රා ආසාදන කියලා. ඒකට වාසය තියෙනවා වාෂ්මික වීම කියලා. ඇත්තනේ මුත්‍රා ආසාදන නිසා තමයි වාෂ්මික වෙන්නේ. තව හේතු තියෙන්න පුළුවන් නේ පරවෘත්ති තත්ත්ව වගේ. නමුත් මුත්‍රා ආසාදන නිසා මුත්‍රා වාෂ්මික වෙනවා. ඒතොර ඒක උකාශ්ම ඇති වෙන්න හේතුවක් වෙනවා. ඊගාඩ වුක්කයක දික්කඩක පවතින ප්‍රදේශ දෙකක් පමණක් පීවෙසින් දැකිය හැකි කියනවා. ප්‍රදේශ තුනක් තියෙන ඇත්තටම ප්‍රාවරය බාහිකය හා මජ්ජා විදියට. ප්‍රදේශ තුනයි. හරි ඊගාඩ වුක්ක අකර්මණ්‍ය වූ විට අපද්‍රව්‍ය පමණක් රුධිර ඒක රාශී වේ. එයා විතරක් නෙවෙයි අපද්‍රව්‍ය ඊගාඩ අතිරික්ත තරල ඊගාඩ ආයන වර්ග. හරි ඒවා එකතු වෙන ඔක්කොම අපද්‍රව්‍ය විතරක් නෙමෙයි. හරි උත්තරේ එක. හරි ඊගාට මේ විදිහ බහිස්රාවිය හම් වෙනවලු. හරි එතකොට මේ දැන් කියලා තියෙන්නේ ඔයාලා තේරෙන්න ඕනේ මේ කියලා තියෙන්නේ සිළු සෛල ගැන නේද? එතකොට ඒක තරන්නේ මේ වෙනි බහිස්රාවියක් දරන සත්‍යයකු වන්නේ. හරි ෆ්ලැටිල් මෙන්දෙස් කියන වංශයේනේ. එතකොට ඒක ගන්න එපා මේ පළවෙනි උත්තරේටම දියලා දීලා දෙන වරද්දන්න. සත්‍යකානින්ද ෆ්ලැටිල් මෙන්දෙස් වංශයේ ඉන්න ප්ලනාරියා තමයි උත්තරේ. හරි හැමතිස්සෙම උත්තර පහම කියවලා බලන්න ඕනේ. මේ මුලින් හරි උත්තරේ හම්බුනා කියලා හිතුණත් උත්තර පහම කියවලා බලන්න ඕනේ. හරි එතකොට ඔය වගේ වරදින් නැහැ. හරි යතිහෙදි දෘෂ්ටියේදී වෙන්නේ මොකද්ද? ඒ පිළිවෙල තමයි අපි අහන්නේ. හරි ඕකේ මොකද්ද වෙන්න ඕන මුලින්ම? සීනේ දෘෂ්ටි ශේෂ්ත්‍රය ඇති වස්තු මගින් පරාවර්තන ආලෝකය ඇසට ඇතුළු වීම. හරි ඊට පස්සේ ඊ කාචින් වර්තනය වෙලා දෘෂ්ටි තනවත් නාමිකත වෙන්න ඕනේ. හරි ඊට පස්සේ ඒ ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල වල රසායනික වෙනස් වීම සිදුවීම. හරි තොර මේ හතරනේ ඉන්නේ. ඉතිරි උත්තර ටිකක් ගැලපෙනානේ. හරි ඊගන මෙන්න මේක. දැන් මේක ඇති තරම් MCQ වලයි 2019 MCQ වලත් තිබ්බා. මේක නෙමෙයි අර හෝමෝන වෙනස් වෙන ප්‍රස්තාරය. ඊට පස්සේ ඉතින් 2020 රචනා වල ඇහුවා. රචනා එකේදී ප්‍රස්තාර අඳින්න ඕනේ. ඒකට ලකුණු දීලා තිබ්බා. අයි ස්ට්‍රක්චර් වල අහලා තිබ්බා. හරි ඇති තරම් මේක يعني මාර විදිහට අහලා තැනක් තමයි මේක. හරි ඉතින් දැන් මේකෙදී මේ ඔය මේ ප්‍රස්තාරෙත් මතක තියාගන්න. ඊට පස්සේ ඒ මොනවාද LHFSH ස්ට්‍රජන් ප්‍රොජිස්ටර වෙනස් වෙන විදිහ. හරි ඊට පස්සේ එක එක අවස්ථාවල තියෙන ඩිම්බස් යුනිකා. හරිද දැන් ඔයාලට ඕනන් අර එක එක ඩිම්බස් යුනිකා ටික දීලා ඒක නම් කරන්න කියන්න පුළුවන්. හරි පීත දේ කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න එයාගේ එකක් තියෙන්න පුළුවන්. හරි ස්ට්‍රක්චර් එක වගේ පීත දේ හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ආයි පීත දේ ස්ට්‍රාව කරන හෝමෝන මොනවාද ඒ වගේ. හරි එක එක විදිහින් ප්‍රශ්න අහන්න පුළුවන්. හරි දැන් මෙතෙන්දී දැන් මේ තියෙන ගර්භාෂ චක්‍රය. එතකොට x කියන්නේ ආර්ථව කලාව, y කියන්නේ ප්‍රබුණන කලාව, z කියන්නේ ශ්‍රාවි කලාව. ශ්‍රාවි අවධිය ඒවා අවධිය. හරි එතකොට x යනු ගර්භාෂීක චක්‍රයේ ආර්ථව කලාවයි. හරිනේ. ඊගාට ඩිම්බකෝෂයේ සෑදෙන පීත දේහය පිරිහී යාම x අවධියට හේතු වේ. හරි නේද? දැන් මෙතෙන්දී මේ හරියදි වෙන්නේ මොකන්ද? දැන් මේ තියෙන ගර්භාෂ චක්‍රේනේ. අපි ඩිම්බකෝෂ චක්‍රය ගැන හිතුවොත් මේ ටිකේදි වෙන්නේ මොකන්ද? ඩිම්බශූනිකාව පරණ දෙනවා හිමින් හිමින් නේ. එතකොට ඒ ඩිම්බශූනිකාවෙන් ඊස්ට්‍රඩියෝල් ශ්‍රාවය කරනවා. හරිද? ඒ ඊස්ට්‍රඩියෝල් වලින් තමයි එතකොට මේ ගර්භාෂ එන්ඩෝමෙට්‍රියම ඝනකම් වෙන්නේ, රුධිර වාහිනී වර්ධනය වෙන්නේ ඒ ටික. හරිද? ඊට පස්සේ එතකොට ඒ ශූනිකාවදිය තමයි මෙතන මේ මොකද්ද ප්‍රගුණන කලාවත් එක්ක සම්බන්ධීකරණය වෙන්නේ. ඊට පස්සේ දැන් මෙතෙන්දී ඩිම මෝචනය වෙනවා. මේ හරියි. ඩිම මෝචනයලා පීත දේහ හදනවා. හරි පීත දේහ හදුවට පස්සේ පීත දේහෙන් ඊස්ට්‍රොජන් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාව වෙනවා. ඊට පස්සේ තමයි මේ දැන් පීත දේහේ ඉන්නා මෙන්න මේ කාල සීමා ඇතුළතදී
ලුටී අවදිය ලිමකෝ චක්‍රය ලුටී අවදිය එක් සම්බන්ධී කරනවා ගර්භා චක්‍රය ශ්‍රාවිය අවදියත් එක් හරි ඉතින් ඊස්ට්‍රියෝ ප්‍රොජෙස්ටරෝන් ඉන්න නිසා මේක තවදුරටත් ඝනකම් වෙනවා එන්ඩෝමෙට්‍රියම ග්‍රන්ථි වර්ධනය වෙනවා රුධිරවාහිනී හොඳට වර්ධනය වෙනවා එහෙම හරි හැබැයි මේක අවසානයේදී මේ සංසේචනයක් උනේ නැත්නම් එහෙම හරි පීත දෙහි මිදවැටෙනවානේ එක් පීරියලා යනවා එතකොට ඊස්ට්‍රියෝ ප්‍රොජෙස්ටරෝන් නැති වෙනවා ඒ නිසා මොකද වෙන්නේ මෙන්න මේ විදිහට ඉන්ඩෝමිට්‍රියම් ගැලවිලා යන පටන් ගන්නවා. හරිද? ඒතකොට ඩිම්බකෝෂයෙන් සෑදෙන පීතදේහය පිරිහී යෑම එක් අවධියට හේතු වෙයි. ඒක හරියනවා. ගර වයි පවත්වා ගැනීමට ඩිම්බකෝෂයේ වැඩෙන සිවුනිකා මගින් ශ්‍රාවෙන ඊස්ට්‍රජන් වැදගත් වෙයි. ඔවුනේ. නේ. සිවුනිකාවදියේ ඊස්ට්‍රජන් තමයි තියෙන්නේ. ඊගොඩේ සෙත් ශ්‍රාවී කලාවයි හරි ලපටි කලලයට පෝෂණයට පෝෂක ශ්‍රාවයක් මේ ග්‍රන්ථි මගින් නිපදවයි එක හරි ඔය ග්‍රන්ථි වලින් නිපදවන පෝෂක තරලෙන් තමයි මුල් කාලීන කලලයට කියන්නේ සති දෙකත් හතරක් වගේ යනකම් පෝෂණය දෙන්නේ ඊගාන ගර්භාෂය ඉසෙත් කලාවේ ඇති විට හයිපොතැලමස් උත්තේජනය වීම නිසා FSH හා LH ශ්‍රාවය වැඩි වී ඒකනේ මේ නේද දැන් මෙතෙන්දි තමයි FSH LH හොඳට මෙන්නේ නේද ඩිම මෝචනේ වෙන මෙතෙන්දිනේ ඩිම මෝචනේ ඊට පස්සේනේ පීත දේ හැදෙන්නේ FSH LH හොඳට වැඩි වෙන මේ හරියි ශ්‍රාවිය අවධිය අවසාන වෙන හරියි ඇත්තටම මෙතන මේ සෙට් කලාවේදී වෙන්නේ මොකද්ද මෙතන මේ පීතේහෙන් ඉනිස්ටිඩියුලර් රෙජිස්ටරෝන් නිසා මේ හයිපොතලමස් නිෂේධන වෙලා තියෙන්නේ. ඒතර FSH LH අඩුයි මේ හරියි. මොකද නව ඩිමසුනිකා පරිණත වෙන එක නවත්තන්න ඕනනේ. ඒ නිසා මේ හරියි FSH LH අඩුයි. හරි දෙවලට ඒක තේරෙනවද මේක නියම් බර වැඩි වගේද දැන් මම ප්‍රස්තාර ටික මගේ ඔළුවේ තියාගෙන ඔයාලට විස්තර කරන්න මේක බැලුවොත් වර තේරෙනවන්නේ හරි එහෙනම් සිරි බලන්න පොතේ තියෙන එකත් බලන්න තේරුණ නැත්තම් 32 වෙනි එක මානව සැකිල්ල ගැන අහන්නේ පාක්ෂික සැකිල්ල හා ගාත්‍රා සැකිල්ල ලෙස ප්‍රධාන කොටස් දෙකයි. එක හරිනේ. ඊගාට උරුමේ කලාවත් ශ්‍රෝණිමේ කලාවත් අස්ථි දෙක බැගින් දරයි. ඒක වැරදි. හරිද? උරුමේ කලාවට එතකොට අංශඵලක දෙකක් සහ අක්ෂකාස්ථි දෙකක් තියෙනවා. එතකොට එතන අස්ථි හතරක් තියෙනවානේ. ශ්‍රෝණිමේ කලාව නම් කුළු අස්ථි දෙකකින් ඉඳලා තියෙනවා. එතකොට මෙතන වැරද්දක් තියෙනවා. හරි එතකොට මේ ගාත්‍රා සැකිල්ල තියෙන්නේ උරුමේ කලාව, ශ්‍රෝණිමේ කලාව පූර්ව ගාත්‍රා දෙක සහ අපර ගාත්‍රා දෙක. හරිද? උරුමේ කලාව කිව්වා මේකේ තියෙනවා අංශඵලක දෙකක් සහ අක්ෂකාස්ති දෙකක්. ශ්‍රෝණිමේ කලාව කියන එකේ තියෙනවා කුලවස්ති දෙකක්. ඊගාට පළමු පර්ශුව අචලයි. ඒවා උරෝස්ථීර පමණක් තදින් බැඳී ඇත. පළමු පර්ශුව යුගල තමයි ඉන්න ඕනේ හරිය විදිහට. හරි පළමු පර්ශුව පාර්ශ්වකත්මක් නැහැ කිමු හරි පළමු පාර්ශ්ව හරි පාර්ශ්වකල හරි අචලයි ඒක හරි ඒක ඇත්ත ඒතකොට ඒවා ඉස්සරහින් උරතලයට සම්බන්ධයි උරෝස්තියට හැබැයි උරෝස්තිල් පමණක් නෙමෙයිනේ මොකද ඉන්නේ ඒවා අපර පැත්තේදී පිට පැත්තේදී කශේරුකාවට උරස් කශේරුකාවට සම්බන්ධයි ඉතින් උරෝස්තියට පමණක් සම්බන්ධයි කියන්නේ බෑ ඒතකොට කොහොමද ඒතකොට මේ තුන්වෙනි එකත් වැරදි ඉංගන අත්ල උත්කුප්ජනේදී යටි බාහුවේ අස්ථි දෙක එකිනෙකට සමාන්තරව පිහිටයි.
ඒක හරි ගැන අපේ අත උඩු අතර තියෙද්දි අරාස්තියයි අන්වරාස්තියයි එකන එකට සමාන්තරව තියෙන්නේ. හරි නමුත් ඒක මේ සිලබස් එකේ වටු ගන්න නැහැ. හරි ඒක දැනන් ඉන්න ඕනේ නැහැ ඉඳ ඇත්තටම. මේ වගේ වාක්‍ය මේ වගේ මේ ටර්ම් ටෙස්ට් වල තිබ්බට ඔයාලා ගේල වලට දාන්න නැහැ. ඊගාට කේන්ද්‍ර ප්‍රදේශයේ ඇති අස්ති වලින් මධ්‍යම පිහිටන්නේ ජංගාස්තියයි. හරි අපි කකුලේ දනිස් ඉඳන් වලු කර වෙනකන් තියෙන අස්ථි දෙකට අපි කියනවා කෙණ්ඩ කෙණ්ඩේ සාදන අස්ථි කියලා. ඒ ප්‍රදේශයට යන කෙණ්ඩ ප්‍රදේශය කියලා. හරි එතකොට එතන තියෙනවා ජංගාස්ථිය අනුජංගාස්ථිය. හරිද? ඒකෙන් මැද්දට වෙන්න තියෙන අස්ථිල අපි කියන ජංගාස්ථිය කියලා. හරි දෙහි මධ්‍යක්ෂයේ පැත්තට වෙන්න තියෙන්නේ ජංගාස්ථිය. මේ තමයි මධ්‍යක්ෂය. හරි එතනින් පැත්තෙන් තියෙන්නේ අනුජංගාස්ථිය. හරිද? මෙතන තියෙන විශේෂිත පාදපෝචාස්තිය එකයි කියලා තමයි වලුකර සන්ධිය හදන්නේ. හරි කොහමරි එතකොට දැන් මේ දෙකටම අපි කියන්නේ කෙණ්ඩේ සාදන අස්ති කියලා. හරිද? ජංගාස්තියයි අනුජංගාස්තිය දෙකටම කියන්නේ කෙණ්ඩේ සාදන අස්ති කියලා. මේකෙන් කෙණ්ඩාස්තිය කියලා අපි විශේෂිතව නම් කරන මෙන්න මෙයාව. කෙණ්ඩාස්තිය කියලා කිව්වොත් ඒ අදහස් කරන්නේ ජංගාස්තිය. කෙණ්ඩේ සාදන අස්ති කියලා කිව්වොත් ජංගාස්තිය හා අනුජංගාස්තිය දෙකම. කෙන්ඩාස්තිය තන්නමක් කිව්වොත් ඒ ජංගාස්තිය ගැන කියන්නේ. එතකොට මේක අසත්‍ය ප්‍රකාශ දෙයට මේ දෙකම ගන්න පුළුවන්. හරි ඊගොල්ලෝ පරීක්ෂා මුහුමකදී අපි කරන්නේ මොකන්ද? අපි ප්‍රමුඛ රූපාන්තරශයක් සහිත ජීවියෙක් ඉන්නවා. අපිට ඕනේ යාගේ ප්‍රවේදර්ශය හොයාගන්න. මොකද රූපාන්තරශයේ ප්‍රමුඛ වෙලා තියෙන අපි දන්නේ එයා දැන් උදාහරණයක් විදියට කැපිටල් ටී කැපිටල් ටී කෙනෙක්ද කැපිටල් ටී සිම්පල් ටී වගේ විෂම යුග්මකයකද කියලා දන්නේ නැහැ. අපිට පිටින් බලලා කියන්න බෑනේ. ඒ වගේ ප්‍රමුඛ රූපාන්තරශයක් තියෙන ජීවියෙක්ව අපි මුහුම් කරනවා අර නිලීන රූපාන්තරශයක් දරන ජීවියා එක්ක. මොකද අපි නිලීන කෙනාගේ ප්‍රේණදර්ශය සිම්පල් ටී කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවානේ. නිලීන රූපාන්තරශය පෙන්වනවා නම් බාහිරයට. හරි ඉතින් මේක තමයි වෙන්නේ. එනම් මේ හතරෙනි එක එක් ජනකයෙකු ප්‍රමුඛ රූපාන්තරශය දරනවා, අනෙක් ජනකයා නිලී රූපාන්තරශය දරනවා. හරි ඊට පස්සේ මේකෙන් මේ එන අනුපාත ඇසුරෙන් අපිට තීරණය කරන්න පුළුවන් මේ අපි ප්‍රේණදර්ශය නොදන්නා ප්‍රමුඛ රූපාන්තරශය දරන කෙනාගේ ප්‍රේණදර්ශය ඇත්තටම මේ දෙකෙන් මොකක්ද කියලා. කැපිටිටි කැපිටිටිද කැපිටිටි සිම්පලිටිද කියන එක අපිට හොයාගන්න පුළුවන් මේ මුහුමෙන් එන මේ ප්‍රතිඵලයත් එක්ක. يعني තොර හතරෙනි එක තමයි හරි විදිහට මේ විස්තර කරන්නේ පරීක්ෂා මුහුමක් කියන්නේ මොකද්ද කියලා. හරි ඊග 34 බලන්න. දැන් මේකෙන් කියනවා මේක වෙන තියෙන දිව රෝල් කිරීමට හැකිවීම සම්බන්ධව මේ සකස් කර ඇත. හරි පෙර සටහනින් පෙන්වන්නේ දිව රෝල් කිරීමේ හැකියාව ගැන. තේරුණාද? එහෙනම් මේ කළු පාට කරලා තියෙන කවුද? දිව රෝල් කිරීමේ හැකියාව තියෙන අය. හරි මොකක් හරි ලක්ෂණයක් පෙන්වන අය වනේ අපි පාඩ කරන්නේ. හරි විඩෝ ස්පීක් ගේ ලක්ෂණය ගත විඩෝ ස්පීක් දරන අය. ඒ කියන්නේ කේශ රේඛා පාතර යොමු වුණු අය. අපි පාඩ කරලා පෙන්වන්නේ. හරිද? તો නැමුණු මහ පැටැංගිල්ල දරන මේ ප්‍රවීණික මේ පෙළ සටහනක් කියලා කිව්වොත් ඒක පාඩ කරලා තියෙන්නේ නැමුණු මහ පැටැංගිල්ලක් දරන අයව. ඒ වගේ. හරි එහෙනම් මෙතන දැන් දිව රෝල් කිරීමේ හැකියාව මේකෙන් පෙන්වන්නේ. එහෙනම් මේ පාඩ වෙලා තියෙන්නේ දිව රෝල් කළ හැකිය අය. හරි දිව රෝල් කළ හැකි වීම ප්‍රමුඛ ලක්ෂණයක්ද නිලීන ලක්ෂණයක්ද? දිව රෝල් කළ හැකි වීම ප්‍රමුඛ ලක්ෂණයක් නේද? මම දිව කියන එකට නිකන් ටං කියන එකෙන් කැපිටිටි කියලා දාගන්නම්කෝ. එතකොට දිව රෝල් කර හැකියි නම් ඒක ප්‍රමුඛ ලක්ෂණය. එතකොට එයා කැපිටිටි කැපිටිටි වෙන්නත් පුළුවන්. කැපිටිටි සිම්පිලිටි වෙන්නත් පුළුවන්. දිව රෝල් කරන්න බැරි නම් එයා නිලින් ඒ දිව රෝල් කර යන්න බැරි වීම නිලින ලක්ෂණයක්. එතකොට ඒක සිම්පිලිටි සිම්පිලිටි. තේරුණාද? එතකොට දැන් අපි පෙර සටහන විස්තර කරද්දී හදද්දී ලේසිම වැඩේ මොකද්ද? ඔන්න නිලින කට්ටියව දාගෙන දාගෙන යන්න පුළුවන්. දැන් මෙතන පාට වෙලා නැහැ කියන්නේ දිව රෝල් කිරීමේ හැකියාව නැහැ කියන එකනේ. නම් මෙයාලා සිම්පල් ටී.
හරිද? ඊට පස්සේ අපිට පුළුවන් දැන් උඩින් ආවේ හොයන්න. හරි, මෙතන එක සිම්පල් ටී එකක් ආවේ මේ තාත්තගෙන්, අනිත් සිම්පල් ටී එක ආවේ නම් අම්මගෙන්. හරිද? එහෙම වෙලත් එක සිම්පල් ටී එකක් තියාගෙනත් යාල ප්‍රමුඛ ලක්ෂණ දරනවා කියලා කියන්නේ යාලගා තව ප්‍රමුඛ ඇලීලයක් තියෙන්න ඕනි නේද? හරි, ඊට පස්සේ දැන් මෙයා ගැන අපිට හරියටම කියන්න බෑ. මෙයා කැපිටිටි කැපිටිටි කෙනෙක් වෙන්නත් පුළුවන්, දැන් කැපිටිටි සිම්පලිටි කෙනෙක් වෙන්නත් පුළුවන්. හරි, තේරුණානේ එකයි, තේරුණානේ දෙකයි වෙන්නේ කියලා. හරි, ඊට පස්සේ මෙතෙන්දී නැවත වතාවක් ගත්තොත් එක සිම්පලිටි එකක් ආවේ අම්මගෙන්, අනිත් සිම්පලිටි එක තාත්තගෙන්. හරි, ඉතිරි අකුර කැපිටිටි වෙන්න ඕනි. මෙතෙන්දීත් එක සිම්පලිටි එකක් අම්මගෙන්, අනිත් එක තාත්තගෙන්, නම් අනිත් එක කැපිලිටි වෙන්න ඕනි. හරි, මෙතෙන්දී තාත්තා පැත්තෙන් කොහොමද තියෙන සිම්පලිටි ගන්න සී වලට? හරි, එහෙනම් අම්මගෙන් කැපිලිටි අපුර වෙලා තියෙනවා. එහෙම. හරි, ඒ තුනේ පළවෙනි ගේම මෙම් පෙරවැල් සටහනේ රවුමකින් සංකේතත් කරන්නේ ස්ට්‍රිං. මොනේ ඒක ඕන එකෙක් දන්නානේ. ඊගාට පළමු පරම්පරාවේ A හා B ලක්ෂණයේ සඳහා සමයුග්මක ප්‍රවීන්දර්ශය දරයි. පළවෙනි පරම්පරාවේ A හා B, A සහ B ලක්ෂණය සඳහා සමයුග්මකයි කියලා කියනවා. හරිනේ, A කියන්නේ සිම්පලිටි සිම්පලිටි, B කියන්නේ සිම්පලිටි සිම්පලිටි. ඒක හරි. කන්ට තුන දෙවෙනි පරපුරේ C සමයුග්මක වේ. ඒක වැරදිනේ, දෙවෙනි පරපුරේනේ C විෂමයුග්මක කෙනෙක්. ඒක වැරදි. ඒකට Dට අදාළ ලක්ෂණය පෙන්වීමට හේතු නැලීලය ඔහුගේ පියාගෙන් ලැබී ඇත. ඩී කොහෙද ඉන්නේ? මෙතනනේ. හරි, එතකොට ඒ අදාළ ඇලීලය يعني ප්‍රමුඛ ලක්ෂණය පෙන්වන්න ඕන කරන ප්‍රමුඛ ඇලීලය ලැබිලා තියෙන්නේ තාත්තගෙන් තමයි. මොකද අම්මගාව තියෙන සිම්පලිටි දෙකක්නේ. නැත්නම් කැපිටිටි එක අනිවාර්යයෙන්ම ලැබිලා තියෙන්නේ තාත්තගෙන්. P වලට. හරි, එහෙනම් ඒක හරි. ඊගාට E හා D අතර සංවාසයෙන් අදාළ ලක්ෂණය නොපෙන්වන දුවක් ලැබීමේ සම්භාවිතාවය අටින් එකකි. හරි, E හා D අතර සංවාසයෙන්. හරිද? මෙතනින් දැන් අදාළ ලක්ෂණය නොපෙන්වන දුවක් ලැබීමේ සම්භාවිතාවය අහුවාම, හරි, අනිත් ඔක්කොම අතර කරන්නකො, මේ දෙන්න විතරයි දැන්. හරි, අනිත් එක මකලා දාන්න. හරි, මෙන්න මේක ඇල්ලගෙන විතරක් ඉඳන්. එතකොට EHD ඒ වෙනම විවාහයෙන් එන දුවෙක් හැදුනාම එයා අදාළ ලක්ෂණ උපින්නීමේ සම්භාවිතාවය පෙන්ින්නන්නේ. හරි, එතකොට දැන් සමහර ළමයි කරන මේ වගේ දෙයක්. මෙන්න මේ කොටස ගැන බලලා, හරි, මෙතන දුවලා දෙන්නෙක් ඉන්නවා. එතකොට එක දුවෙක් ලක්ෂණේ පෙන්වනවා, අනිත් කෙනා පෙන්වන්නේ නැහැ. එහෙනම් නොපින්නීමේ සම්භාවිතාවය දෙකෙන් එකයි කියලා ගන්නවා සමහර ළමයි. හරි, එහෙම ගත්තොත් හරිද? නෑ, එහෙම වැරදි. හරිද? ඒ පෙන්නන්නේ සම්භාවිතාව නෙමෙයි. දැන් මේ දෙන්නට දැනට ලැබිලා ඉන්නේ දුවලා දෙන්නේ. ඒ දුවලා දෙන්නාගේ ස්වභාවය මේ තියෙන්නේ. ඒකෙන් නමුත් ඇත්ත සම්භාවිතාවයක් නෙමෙයි ඔය පෙන්නන්නේ. හරිද? එහෙනම් අපි ඔක මේ විදිහට හදන්න ඕනේ වෙනම. හරි, මුලින්ම අපි හොයන්න ඕනේ මෙහෙම මුහුමක් කරාම E හා D අතර හරි එයාලාගේ මේ මම ජන්මාන් හදුනහම හරි තුන් මේ අදාළ ලක්ෂණ පෙන්වන්නේ. ඒ කියන්නේ නිලීන සමයුග්මක වෙන්නේ කීයද? හතරෙන් එකයි. හරි, අදාළ ලක්ෂණ උපින්නීමේ සම්භාවිතාවය හතරෙන් එකයි. හරි, ඊට පස්සේ අපි මෙතන ඉල්ලන්නේ අදාළ ලක්ෂණ නොපෙන්වන දුවෙක් ලැබීමේ සම්භාවිතාවය. හරි, දැන් මෙතන හම්බෙන ළමයා දුවෙක් වෙන්නත් පුළුවන්, පුතෙක් වෙන්නත් පුළුවන්. හරි, ඉතින් අපි ඉල්ලන්නේ අදාළ ලක්ෂණ නොපෙන්වන දුවෙක් ලැබීමේ සම්භාවිතාවය. හරි, ඒක අපි වෙනම හොයන්න ඕනේ.
හරිද? ඒ වෙනම හොයන් දෙයක් නෑ ඉතින් මේ හොනා හොයන්න පුළුවන්. දැන් සත්ව අපි දන්නවා මේ දුවෙක් හරි පුතෙක් හරි ලැබෙන තියෙන සම්භාවිතාව කීයද? 50% තියෙන එකට එකනේ. එනේ පුත් මේ දුවෙක් ලැබෙන සම්භාවිතාව දෙකෙන් එකයි ඇත්තටම. නැත්නම් ඒක වෙනම හොයන්න පුළුවන්. ඒක ඉතින් ඉන්නේ ලිංග නිර්ණයන්නේ. මෙතන කවුද? ඊ කියන්නේ අම්මා. හරි. ඔහොම දාන්නාම ඉතින් ඔයාලට ගන්න පුළුවන්. ඒක මම පෙන්නන්න ඕනේ නෑ නෝ. ඉතින් තේරෙනවා දුවෙක් හරි පුතෙක් කරලා මේ සම්බන්ධය දෙකෙන් එකයි. හරි. එතකොට දැන් අර එහෙම වෙන වෙනම හොයන්න ඕනේ. මොකද අපි දන්නා දැන් මේවා මෙන්ඩලීය ක්‍රමයේ ශ්‍රේණිගත වෙන මානව ලක්ෂණ. හරිද? ඒ ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ නෙමෙයි. දැන් හිමෝෆීලියා වගේ එකක් වුණා නම් ඒවා එක්ස් ප්‍රතිබද්ධ ලක්ෂණනේ. එතකොට අපිට ඒවා මේ ඒවා මෙහෙම විදිහට හොයන්න දෙයක් නෑ. වෙන වෙනම හොයන්න ඕනේ නෑ. මොකද ලිංග වර්ණතේ මතම ඉන්නවා අර අදාළ මේ ලක්ෂණේ පාලනය කරන ඇලීලය. තේරුණාද? මේක හිමෝෆීලියාව වගේ එකක් වුණා නම් මේ දෙන්න හිමෝෆීලියා වාහක කියලා හිතන්නකෝ. විෂම යුග්මක වෙද්දි ඒ වාහක හරි මොකක් හරි එකක් කියලා හිතන්නකෝ. මම එහෙම ගන්න. අම්මා වාහකයි තාත්තා රෝගී. ඔහොම හරි. එතකොට එහෙම වුණා නම් දැන් අපෙන් ඇහුවොත් මේ වෙලාවේදී මේ දෙන්නගේ විවාහයෙන් හිමෝෆීලියාව නොදරන ගැහැණු දරුවෙක් ලැබීමේ සම්භාවිතාවය. හරි. එතකොට අපිට අර වෙන වෙනම මේ හිමෝෆීලියාවට ලක්ෂණ වෙනම හොයලා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියන එක වෙනම හොයලා එහෙම කරන්න ඕනේ නැහැ. මොකද ලිංග වර්ණ දෙක මතම තමයි හිමෝෆීලියාවට අදාළ ඇලිලි ඉන්නේ. හරිද? ඒ ලිංග ප්‍රතිපදේ දැන් අපි දන්නවා මේ අපි කතා කරන්නේ මානව මෙන්ඩලීය ලක්ෂණ ගැන. ඒක උරුවා මෙන් ලිංග ප්‍රතිපදේ කියන්නේ මෙන්ඩලී නොවන ප්‍රේණි ක්‍රමයක් නේ. මේවා මෙන්ඩලීය ක්‍රමිර යන ඒවා. ඒක උරුවා මේක වෙන වෙනම හොයන්න ඕනේ. හරිද? තුන් මෙතන හතරෙන් එකක් වෙනවා මේකෙදී. සිදුවෙක් ලැබීමේ සම්භාවිතාවය දෙකෙන් එකයි. එනයි මේ දෙකම එක විට සිදුවීමේ සම්භාවිතාවය දැන්. හරි. ලක්ෂණය නොපෙන්නන දුවෙක් ලැබීමේ සම්භාවිතාවය. හරිද? අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිතුවීම් දෙකක් එකවර සිද්ධ වෙද්දී අපි කොහොමද මුළු සම්භාවිතාවය ගන්නෙ? ගුණ කිරීමේ නීතිය දාලා. හරිද? ඒතොර දෙකෙන් ගුණ කිරීම හතරෙන් එක ඉන්නේ. ඒතොර අටෙන් එකයි. දැන් මේකත් හරි. වැරදි වෙන්නේ තුන්වෙනි එක. හරි. ඒකනේ මෙටාජාන විද්‍යාව ගැන අහනවා. මෙටාජාන විද්‍යාව කියලා කියන්නේ මොකෙක් හරි පරිසර පද්ධති තියෙන ශුද්ධ ජීවීන්ගේ DNA ඔක්කොම ටික අපි එකතු කරලා ඊට පස්සේ අපි ඒක මේ සොෆ්ට්වෙයාර් එකෙන් පාවිච්චි කරලා ඇනලයිස් කරනවා. හරිද? එහෙම කරලා අපිට පුළුවන් ඒ පරිසර පද්ධති තියෙන ශුද්ධ ජීවීන් කවුද, විශේෂ සංඛ්‍යාව කොච්චර, විශේෂ සංඛ්‍යාව ඉන්නවද, ඉන්නේ කවුද, ඒ වගේ අලුත් ශුද්ධ ජීවීන් ඉන්නවද කියලා හඳුනගන්න එහෙම පුළුවන්. හරිද? ඒතොර ඒ ක්‍රමේ වඩා හොඳයි කියනවා. මොකද අපි වෙන වෙනම يعني ශුද්ධ ලෙස රෝපණය කරන්න ගියොත්, يعني වෙන වෙනම ශුද්ධ ජීව වෙන වෙනම පෙට්‍රි දිස්වල රෝපණය කරන්න ගියොත් එහෙම අපිට ගොඩක් ශුද්ධ ජීව මගහැරෙනවා. මොකද ඔක්කොම ඉන්න විශේෂ මිලියන ගණනක් ඉන්න පුළුවන්. ඒතර ඒ ඔක්කොම අපේ රෝපණ මාධ්‍ය තුල මේ යාලා මේ ජීවත් වෙන්නේ නැහැ. හරිද? ඒතර ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. ගොඩක් ශුද්ධ ජීව විශේෂ මගහැරෙනවා එහෙම කරන්න ගියොත්. එතන අපි මේ මෙටාජාන විද්‍යාව කියන ක්‍රමය පාවිච්චි කරන්නේ. අර අපි මේකේ තියෙන ප්‍රජා DNA ලෙස ශුද්ධ ජීවීන්ගේ DNA අරගෙන ඒ ඔස්සේ අපි ඉන්න විශේෂ ගැන හොයලා බලනවා. හරිද? එතකොට ඒක උදව් වෙන වසංගත රෝග පිළිබඳ අධ්‍යයනයේදී. හරි. සමහර විට වසංගත ලෙඩක් ඇති කරන ශුද්ධ ජීවියෙක් ඉන්නවා නම් ඌ අපිට හොයාගන්න පුළුවන් මේ ක්‍රම පාවිච්චි කරලා. හරි. එතකොට ඒක වාසියක්. හරි. ඉඟ 36 පුද්ගලයන්ගේ රුධිර හඳුනා පරීක්ෂා කරද්දී මෙන්න මෙහෙම තිබ්බලු මේ සම්බන්ධ අසත්‍ය වන්නේ මොකද්ද? හරි. මේ තියෙන්නේ මොකද්ද මේ සෛල දෙයක් ඇති හැටිද රතු ග්‍රාන් නේද?
ගැන හන්නේ දෙයක් සැර රක්තිහිතාවයෙන් තමයි හන්නේ. ඒ බහුකාර්යතාවය නිදසුනක් කියලා කියනවා එක හරි. දෙයක සැර රක්තිහිතාවයයි සිස්ටික් ෆයිබ්‍රෝසිස් තමයි එන්නේ නේ. ඊගාට මේ ජාන විකෘතියක් ආදේශයක්. එකත් හරිනේ. හරිනම් තියෙන්න ඕනේ ග්ලූටමික් ආම්ලය. ඒ ග්ලූටමික් ආම්ලය වේලීන් වලින් ආදේශ වෙනවා. ජාන විකෘතියක් නිසා ආදේශ විකෘතියක් නිසා තනි න්‍යූක්ලියොටයිඩ් එක තමයි වෙන්නේ. හරි කොමත ආදේශය කියන එක ලක්ෂ විකෘතියක්නේ. ඊගාට විකෘතිය ලක්කු ඇලීලය සහ ප්‍රමුඛයි කියලා කියනවා. එකත් හරි. මොකද මෙයා විෂම යුග්මක අවස්ථාවේදී නිරෝගී රතුරුද්‍රාණු සහ දැකසයි රතුරුද්‍රාණු 50 ගානේ තරණා. හරිද? යම් මතකයි නේ හිමොග්ලොබින් නිසා මම චකුර ගත්තොත් මම ගත්තොත් කැපිටල් එන් අකුර සාමාන්‍ය රතුරුද්‍රාණු නෝමල් කියලා පෙන්වන්න මෙහෙම හිටියොත් මෙයා 100%ක්ම නිරෝගී රතුරුද්‍රාණු තමයි දරන්නේ. හරිද? මෙහෙම තිබ්බොත් එස් අකුර දැම්මොත් සිකල් සෙල් කියන්නේ දැකසයි රක්තිනතාවය කියන්නේ. මෙහෙමනම් මෙයා 100%ක්ම දෑකැති සහිත රතුරුද්‍රාණු තමයි දරන්නේ. හැබැයි විෂම යුග්මක අවස්ථාවේදී මෙයා 50%ක් නිරෝගී රතුරුද්‍රාණු දරනවා, 50%ක් දෑකැසයි රතුරුද්‍රාණු දරනවා. හරි. එහෙම වෙන්නේ ඇයි? සහ ප්‍රමුඛ නිසා. මේ ඇලීල දෙක සහ ප්‍රමුඛ නිසා. හරි. මෙහෙම අර H අකුරක් අරගෙන ඒක උඩ කැපිටල් M S එහෙම දාන්නේ සාප්‍රමුඛ නිසා. වල මතකද ඉන්නේ සාප්‍රමුඛතාවයද අපි ඇදෙල පෙන්නන්නේ මේ විදිහට කියලා. අර ඒ විරුද්ධ ගණනේදීත් එහෙම නයි AIB හොනේ දාන්නේ. හරි. ඊගාට මෙම ජානපතයේට විෂම යුග්මකයාගේ විකෘති හිමොග්ලොබින් තිබිය නැහැක කියනවා. මේ විෂම යුග්මකයා උගේ 50%ක් තියෙන විකෘති හිමොග්ලොබින්. දැන් මේක තමයි අසත්‍ය. ඊගෙන මෙම ආබාධය සහිත පුද්ගලයන් රක්තිහීනතාවයෙන් පිළීමට හැකියෝ. මොකද මේ දැකසය රතුරුදාන ඉක්මනින් විනාශ වෙනවා. උත්තරය 4. හරි. ඊගෙන මේකෙදි පුංචි ලේනා සහ ඇත අන්තරායට ලක් වී ඇත. හරි. පුංචි ලේනා සහ බටර් කප් කියන අන්තරාය ලක් විය හැකි. හරි. ඇත ලියා වෙසක් ඕකිට කියන අන්තරායට ලක් වූ. ඊගාට මහමඩු තුම්බර ගල් පරිදි මෙඩියා කියන අතිශය අන්තරායට ලක් වූ එහෙම එන්නේ. හරි. එතකොට මේක වැරදි. කිතුල්ලුලා කියනලා කියන්නේ දේශීය විශේෂ. ඒක දේශීය නෙමෙයි. කිතුල්ලුලා කියන්නේ දේශීය විශේෂ. රබර් තිලාපියා කියන්නේ විදේශීය විශේෂ. හරි. ඊගාට කළුතර ගොළුබෙල්ලා ආක්‍රමණිකයි අවිච්‍යා පරයටන එකේ. ගිනියන්දර රණවරා හීරැස්ස. ඒ කියල කියන්නේ මේ නිවර්තන කටු ගැලෑවල තියෙන ඒවා. රරල බුළු නෙල්ලි ඉලුක්මාන ඒවා සැමානවල අපිට හම්බෙන්නේ. කොත්තුල හිමුඩු සහ කළුවර අධිපති භෝජන ලක්ලා දෙනවා. එක හරි. හරි. ඊගාර කළු කාබන් ඉහළ වායුගෝලය අවලම්බිත වෙලා තියෙනාලු. වැරදි. පහළ වායුගෝලයේ තමයි තියෙන්නේ ගෝලිය උණුසුම දාගෙන කියන එක. හරි. ඒකයි තියෙන්නේ පහළ වායුගෝලයේ. ඕසෝන ස්තරයේ ක්ෂය වීම ගෝලිය උණුසුම වැඩි වීමට හේතුවක් වෙනවා. හරි. මොකද ශාක ප්ලවාංග විනාශ වෙනවා. එතකොට අර කාබන් අවශෝෂණයේදී ශාක ප්ලවාංග වලින් තමයි 60%ක් විතර වෙන්නේ. භෞමික ශාක වලින් නෙමෙයි. මුහුදු වල ජීවත් වෙන ශාක ප්ලවාංග වලින් තමයි 60%ක් විතර. ඒක 60%ක් 70%ක්ද මන්ද ප්‍රතිශතය. ඒක පොඩ්ඩක් බලන්න. හරිම ප්‍රතිශතය වැඩි ප්‍රමාණයක් එන්නේ යාලගෙන්. එතකොට ඔසෝන් ස්තර විනාශ වෙලා මේ UV කිරණ ආවහම ඒවා ශාකලවන් විනාශ වෙනවා. එතකොට මේ වායුගෝලින කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න කවුරුත් නැහැ. එතකොට සිවුරු ප්‍රමාණය වැඩි වෙලා ගෝලිය උණුසුම වැඩි වෙනවා. ඉංගා ලක්ෂි රෝග වැඩිපුර ඇති වෙනවා. එසේ සුදු ඇති වෙනවා. හරි. එතකොට ඔව් UV කිරණ ආවම UVB විකිරණ තමයි එකක් ප්‍රධාන වශයෙන් බලපාන්නේ. UV කිරණ වලත් තියෙනවා එක එක පරාස. ඒක UVB විකිරණ තමයි බලපාන්නේ වැඩිපුරම. හරි. ඊගොඩ අම්ල වැසි ඇති වෙන විට ජලයේ pH එකේ 5.6ක් පමණ වේ. නෑ අර වායුගෝලයෙන් CO2 දිය වෙලා බයිකා කාබනික අම්ලය හදන නිසා සාමාන්‍ය වෙසි ජලයත් ආම්ලිකයි.
ඒ ආම්ලිකාගේ pH 5.6ක් විතර එනවා. ඇසියුරු දිය වුණාම මේ අගේ වෙනවා. ඊටත් වඩා අඩු වෙද්දි තමයි අපි අම්ල වැස්සක් කියලා කියන්නේ. ඉංගන ගෝලීය උණුසුම ඉහළ යෑම පස්සේ කාබන් සංචිධාරිතාවය අඩු කරයි. ඒක වැරදි. කාන්තරකරණය නිසා තමයි කාබන් සංචිධාරිතාවය අඩු වෙන්නේ. ඉංගන කාන්තරකරණ හේතුවන්නේ දේශුණු පාරයස් පමණක් කියනවා. වැරදි. දේශුණු පාරයස් විතරක් නෙවෙයි මාන ක්‍රියාකාරීත්වයක් වෙනවානේ. මේකත් හරිදී. නම් පළවෙනි එකත් හරිදීනේ. එතකොට අහන්නේ සත්‍ය වෙන එක. එතකොට උත්තරේ දෙක. හරි 39. වෛරස් සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත කවරක්ද කියලා අහනවා. මිනිසාට ක්‍රුසිෆර් ජේකොබ් ඩිසීස් රෝගය ඇති කරනාලු. ඒක ඇති කරන කව ප්‍රියෝන. ඇඩිනෝ වෛරසය හා ජලපීතිකා වෛරසය බහුතලයි කියනවා. ඒකෙදි ඇඩිනෝ වෛරස් එක බහුතලයි, ජලපීතිකා වෛරසය හෙලිකල්. මාර්ක බලලට පොල්ලෙන් ගහනවා කියලා හෙලිකල් තමයි ජලපීතිකා වෛරසය. හරි, ඊගොල්ලෝ ව්‍යංජන චක්‍රයේදී ධාරක ශෛලය ජාරණයකින් තොරව වෛරස් DNA ගුණනය වේ. එක හරි. වෛරස් ගුණනයේදී පරිණතිය සමූහණයෙන් පසුව ජෛව සංශ්ලේෂණය සිදුවේ. නෑ, ජෛව සංශ්ලේෂණය හදන ටිකනේ ඉතින් පරිණත මේ සමූහණය වෙන්නේ. එතකොට ඒක වැරදි. ඊගොල්ලෝ වෛරස් මගින් තමාට අවශ්‍ය ප්‍රෝටීන් සංශ්ලේෂණය කරගනි. ඒකෙදි වෛරස් මගින් කියන්නේ බෑ, අර ධාරක ශෛලයට කියලා තමා ප්‍රෝටීන් ටික හදාගන්නේ. තමන්ටම හදාගන්න බෑ, වෛරසයට තනීම හදාගන්න බෑ. එතකොට ඔගේ නිවැරදි වෙන්නේ තුන්වෙනි එක. හරිද? ඊගන් පසු අස්වනු හානිය කියන්නේ, ඒ කියන්නේ අස්වනු නෙළුවට පස්සේ වෙන හානි තමයි පසු අස්වනු හානි කියන්නේ. ඒකෙදි බලාපොරොත්තු නොවන්නේ මොකද්ද කියලා අහන්නේ. බීජවල ජීවිතාවයට හානියක් නොවීම වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම වෙනවා. බීජවල ජීවිතාවයට හානි වෙනවා. මේක හානියක් නොවීම කියලානේ. එතකොට ඒක වැරදි. හරි, ප්‍රෝටීන් ගැන අහනවා. අලුතින් සංශ්ලේෂණය පොලිප්ටයිඩ් දාමයක් තියෙන ප්‍රෝටීන් ප්‍රාථමික වේ තමයි. හරි. ඊට පස්සේ නැමීමට ලක් කළා හරි නැත්නම් පශ්චාත් පරිවර්තන විකරණය වලට ලක් කළා හරි අර කෘත්‍රිමය අවස්ථාවකට පත් වෙන්න ඕනි. ඒකට ඇතැම් ප්‍රෝටීන් ඒවායේ වෘත්තයට අනුව සී ග්‍රේන් හායනය වේ. ඒක හරිනේ. ව්‍යුහම ප්‍රෝටීන දීර්ඝ කාලයක් තියෙනවා. ඇතැම් කෘත්‍රිම ප්‍රෝටීන කියන්නේ අර යාමක ප්‍රෝටීන වගේ ඒවා ඉක්මනින් හායනලා යනවා. ඒකට මයෝග්ලොබින් ප්‍රෝටීන සෑදීමේදී පිළිවෙලින් ප්‍රාථමික, ද්විතීක, තෘතීක ආ චතුර්ථ කියනවානේ. මයෝග්ලොබින් වල තියෙන්නේ තෘතීක විභවයක්නේ. එතකොට මෙතන වැරදි. ඊගොල්ලෝ පේශි සංකෝචනයේදී ඉවල් වන චාලක ප්‍රෝටීනේ මයොසීන්ය. ඒක හරි. ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ප්‍රෝටීනමය හෝමෝන වේ. ඒක ඉස්සෙල්ලත් අපි කිව්වනේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ඒවා ස්ටෙරොයිඩමය හෝමෝන. හරි, උත්තරේනේ ABD 1. ඉගෙන 42 දී ඇන්ලීඩා අත්‍රපෝඩා එකයිනොඩමේට මංශි පිළිබඳව සත්‍ය වෙන එක අහන්නේ. කෘෂියක් ලක්ම දීපාර්ශ්වික සම්මිතික පෙන්නයි කියලා කියනවා. ලෝකෙදී එකයිනොඩමේටන් තියෙන පංචාරී සම්මිතිය. හරි, එයාලගේ කීටයන්ගේ දීපාර්ශ්වික සම්මිතිය තියෙනවා තමයි. ඒ වුණාට එහෙම කියලා මේ අපි පොදුවේ කියන්නේ එයාලා දීපාර්ශ්වික සම්මිතිය දරනවා කියලා. එහෙම නැගියා වෙනම විශේෂ කරලා කීටයා කියලා තියෙන්න ඕනේ. හරි, එයාලා තියෙන්නේ පංචාරී සම්මිතිය නිසා මේ ඒ ගන්න බෑ. මෙම වංශවල ජීවීන් තුළ යම් ආකාරයක සැකිල්ලක් ඇත කියන එක හරි. ඇන්ලිඩාගේ ප්‍රාස්තිතික සැකිල්ල තියෙනවා, අත්‍රපෝනාගේ මේ බයිස් සැකිල්ල තියෙනවා, කයිටිනීමේ බයිස් සැකිල්ල, එකනුඩ මේටාවන්ගේ අස්ථි ඵලක වලින් හැදෙනු අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවා. ඊගාට වංශ තුනේම හෘද සහිත සංවෘත සංසන්දන පද්ධතියක් ඇත. ඇලිඩාවන්ගේ තියෙන හෘද සහිත සංවෘත එකක්,
අත්්‍රෝඩාංග තින් හරද තිබුණට එක විවෘතයි අත්‍රපෝඩාවන්ගේ එකයි නොනමේටාංග තින් හරද නැති සංවෘත සංසරණ පති. ලීඩා හා අත්‍රකෝඩා මස්තිෂක ගැංගලියා සහිත හොඳින් වැඩුණු ස්නාය පද්ධති දරයි එක හරි. මස්තිෂක ගැංගලියා යුගලක් තියෙනවා. ඊට පස්සේ අන්නාය මුද්‍රීය ගනිස්නව රජ්ජුවක් තියෙනවා. ඛණ්ඩිත ගැංගලියා තියෙනවා. මේ වංශ තුනේම ජීවීන් ශීර්ෂණය හා ඛණ්ඩනය පෙන්වයි කියනවා. ඛණ්ඩනය දකින්න ලැබෙන අපිට ලීඩාවන්ගේ අත්කෝඩාන්ගේ සහ කෝඩේටාවන්ගේ ඒ වංශ තුනේ විතරයි ඛණ්ඩනය තියෙනවා. මොලුස්කාවන්ගේ අර මේ දේහේ කොටස් තුනකට බෙදලා අපි කතාරාට පාදය අන්තරංගුණුව ප්‍රාවරණය කියලා ඒක ඛණ්ඩනයක් කියලා අපි හඳුන්වන්නේ. ඛණ්ඩනයක් නෙමෙයි හරි. ඛණ්ඩනය තියෙන ඇන්ලිඩාවන්ගේ ආතුපොඩාවන්ගේ කෝඩේටන් විතරයි. යාට මෙතන ශීර්ෂණය ගත්තාම කඩුනමේටන් ශීර්ෂණයක් නෑ. හරි තුටේ කොමත් ඒ වාක්‍ය වැරදි. හරි එතුළ මේ සත්‍ය වෙන්නේ බීහාඩී තෙරේනි පහ. ඉගර 43 එක පැත්තකට පමණක් ආලෝකය ලැබෙන ශාක ප්‍රරෝහයක නොසිදුවන්නේ සිදුවෙන්නේ නැති එක අහන්නේ. හරි මොකද වෙන්න ඕනේ ආලෝකය එක පැත්තකට වැටෙද්දී ඒ පැත්තට නැවෙන්න ඕනේ මේක නේද? මෙහෙම නැවෙන්නයි ඕනේ. හරි එතකොට ආලෝකය ලැබෙන පැත්තේ සෛල දික්වන වේගය අඩුය. ඔව් නේද? මේ ආලෝකය ලැබෙන පැත්තේ දික්වන සෛල දික්වන වේගය අර ඉස්සෙල්ලා හබරල මේ පතරුන්තේ නැමුණා වගේ තමයි. ජලීබ වේදී. හරි මෙහි පැත්තට නැවෙද්දී මේ ඇතුල් පැත්තේ ආලෝකය ලැබෙන පැත්තේ සෛල චුට්ටයි දික්කෙන්නේ මේ පැත්තෙන් ගොඩාක් දික් වෙනවා. හරි එහෙනම් දැන් ආලෝකය ලැබෙන පැත්තේ සෛල දික්වන වේගය අඩුයි. ඔය ප්‍රකාශය හරි. රොක්සීන් මේකට බලපාන රසායනිකයේ. හරිද? දැන් මෙහෙමයි මෙතෙන්දී අපි වාඩ ගුරුත්වාකර්ෂණය වෙන යාන්ත්‍රණي උගන්වනවානේ. ඒ ප්‍රභාවර්තනය වෙන යාන්ත්‍රණي මොකක්ද කියලා උගන්වන්නේ නැහැ. හරිද? මෙතනත් ඔක්සිජන් තමයි දායක වෙන්නේ. ඔක්සිජන් දායක වෙන ඊට අමතරව මේ ප්‍රභා ප්‍රතිග්‍රාහකත් දායක වෙනවා. හරිද? අමතරව මෙතන ඒක වාඩ උගන්වන්නේ නැහැ. ඒ නිසා මේ ඒක ගන්න එපා. හරිද? ඔයාලා මෙයාගේ ප්‍රශ්න අහන්නේ නැතිවි. ඒ නිසා මේක දැන් මේක අපි පොතේ තියෙන විදිහට ඒක එන්නේ නැහැ කියලා ගමු. හරි ඇත්තටම ඔක්සිජන් තමයි ඉන්නේ. හැබැයි අර පොඩ්ඩක් වෙනස්. හැබැයි එතන වෙන යාන්ත්‍රණය. يعني දැන් මුලේදී ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වුණාම දැන් මුල මෙහෙම තියෙනවා නම් මෙහෙම ගුරුත්වාකර්ෂණයේදී පල්ලයන් නැමෙනවානේ. ඒකෙදී වුණේ මොකද්ද? ඔක්සිජන් වැඩිපුර මේ යටිපැත්තේ එකතු වුණා. හරි වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් තියෙන නිසා මේ පැත්තේ සෛල දික්කීම වේගය අඩු වුණා. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ සෛල වැඩිපුර දික් වුණා. මුලේදී එහෙම නෙවෙන්නේ. හරි يعني ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙද්දී සෛල දික්කීම නිෂේධනයක් තමයි මෙතන වෙන්නේ. හරි කඳේදී එහෙම එකක් නෙමෙයි. කඳේදී ඔක්සිජන් මෙන්න මේ පැත්තට එකතු වෙලා එතෙන්දී වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් තියෙද්දී සෛල දික්කීම වැඩි වීමක් තමයි මෙතන වෙන්නේ. හරි ඒවා වඩුක මේ අදාළ නැහැ ඒ කතා. හරි එහෙනම් දැන් මෙතන යාළු උත්තරයට ගද්දි ඒක තමයි යාළ බල්ලා තියෙන්නේ. නමුත් ඒවා එළවලට නැහනේ. ඒ නිසා බීම මේ ඔක්සිජන් මේකට බලපාන්න නැහැ කියලා හිතලා ගමු උත්තරේ. හරි ඒතර ඔක්සිජන් මේකට බලපාන රසායනිකයක් කියන එක වැරදි. ආලෝකය ලැබෙන පැත්තේ සෛරවලට වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් ලැබි. ආලෝකය ලැබෙන පැත්තේ සෛර මේ පැත්තට නෙමෙයි ඇත්තනම මේක මේ මෙහෙට තමයි වැඩිපුර ඔක්සිජන් එකතු වෙන්නේ. හරි ඒකත් ඉතින් ඔයාලා දන්නේ. ඒකත් පරිදි කියලා ගමු. ඔක්සිජන් එකට අදාළ නැහැ කියලා ගමු. මෙම ප්‍රතිචාරය සඳහා දුර්වතු ආලෝකය වැදගත් වේ. හරිද? ඒකෙදිත් දැන් ඔයාලට මෙහෙම කියනවා. දැන් ඔකේ අපි ශාකේ පාඩමේ තියෙන කොටස බැලුවොත් ප්‍රෝධික්කීම හා ප්‍රභාවර්තනය කියන කොටස වල බලන්න එතෙන්දී මේ දෙකක් ගැන කියලා තියෙනවා. මේ ඉංග්‍රීසි එකනේ.
හරි මෙන්න මේකෙදී මෙතන යාලා මෙතන නිල්ලාලෝක ප්‍රතිග්‍රාහක ප්‍රභා ප්‍රතිග්‍රාහ සම්බන්ධ වීම කියලා ආයි මෙතන දැන් හයිඩ්‍රෝෆෝම එකක් ගැනක් තියෙනවානේ. ඇත්තට මේ හයිඩ්‍රෝෆෝම එක නෙමෙයි මෙතනට එන්න ඕනේ. මෙතන එන්න ඕනේ හරිනම් ක්‍රිප්ටෝෆෝම කියලා. ඇත්තටම නිල්ලාලෝකයේ මගින් තමයි ප්‍රභාවර්තනේ පාලනය වෙන්නේ. හරි මේකට කලින් එඩිෂන් එකේදී එක හරි විදිහට තිබ්බා. නිල්ලාලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහක වෘත්තයක් ඇත්තේ තමයි මේ ප්‍රභාවර්තනය හා ප්‍රරෝධික්‍යම කියන එක තිබ්බේ. හරි නමුත් මේ අලුත් එඩිෂන් එකේදී මෙයාලා මෙතන මෙයාලා ඉතින් කරලා ෆයිල් ෆෝම් එකකුත් දාලා. හරි හැබැයි මේක ඇත්තටම මේක ක්‍රිප්ටෝ ෆෝම් වුණා නම් තමයි හරි. ඒ වුණාට දැන් මේ ඉංග්ලිෂ් රිසෝස් බුක් එකෙන් බැලුවත් එතන තියෙන්නේ ෆයිල් ෆෝම්ම තමයි. හරි එහෙනම් ඉතින් වෙනස් කරන්න බෑනේ මේ. නමුත් ඇත්තටම මේක නිල් එක තමයි ඉන්න ඕනේ. එතන මෙතන ෆයිල් ෆෝම් තියෙද්දි ෆයිට් ෆ්‍රෝම් වලින් රතු දුරක් දෙකම හඳුනා ගන්නවා. හරි මේ ඔය ඇත්තට මේ වැරදි එක වුණාට නේද මාර මේ ඇත්තට මොකද්ද කියන්නේ හරියට හිතන්න බෑ. මොකද يعني ෆයිට් ෆ්‍රෝම් කියලා තිබ්බත් ඒකින් රතු ආලෝකයෙන්ද මේක කරන්නේ දුරක් ආලෝකයෙන්ද කරන්නේ කියලා බලන්න ඕනනේ. ඇත්තටම ඉතින් කතාව තමයි රත් දායක වෙන්නේ නැහැ, දුර රක්ත දායක වෙන්නේ නැහැ මේකට. නිල්ලා ලෝකේ තමයි දායක වෙන්නේ. හරි ඒකත් වැරදි කියලා ගන්නම් ඒ නිසා. හරි ඉංගාවට ධන ප්‍රභාව ධන පරාවර්තනයක් දැක්වීම මගින් ප්‍රභා සංශ්ලේෂණය ශක්තිමත් වීම ඒක නම් වෙනවා. ප්‍රභාවර්තනයේදී අරමුණ තමයි ඒක. හරි එතකොට මේක අහන්නේ දැන් එක පැත්තකට වුණා කළු වල ලැබෙන ශාක ප්‍රරෝහයක සිදුවෙන්නේ නැති එකනේ අහන්නේ. සිදු නොවන්නේ මොනවද කියලා අහන්නේ. මේ සිදු නොවන්නේ ආ විදිහට B C D තුනක් ගන්න පුළුවන්. උත්තරේනි 5 එතකොට. හරි ඔයාලා මොනා හරි ඒක සම්බන්ධව තියෙනවද අදහස්? හරි ඊගන් දැන් අන්තරාසා ග්‍රන්ථියේ හෝමෝනය ගැන හන්නේ. විශේෂිත වූ හෝමෝනයකට දේහයේ සියලු සෛල වෙත ළඟා විය හැකිය. හරි හැම ඕනම සෛලයේ ළඟා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිග්‍රාහක ධර්ණ සෛලයේ විතරයි හෝමෝනයට ප්‍රතිචාර දක්වන්නේ. හෝමෝන සියලු ප්‍රෝටීනෙම නැහැ. මේ ප්‍රශ්න තුනක විතර ඒක එක අපි අදාහතරානේ. ඊගාට ඔක්සිටොසීන් අපර පිටුටරියෙන් නිපදවා ශ්‍රාවය කරයි. ඔක්සිටොසීන් හැදෙන්නේ හයිපොතලමසෙන්. ඒතර ඒකත් වැරදි. ඊගාට පීටීඒ චස්සි මත ක්‍රියා කර අස්ථි සෛල මිදෙලයි. හරි කැලස්ටොනින් වලින් මං කිව්වේ කැලස්ටොනින් රුධිර කැලසියම් ටික කාලා දානවා කියලා නේ. ඒතකොට කැලස්ටොනින් කරන්නේ රුධිර කැලසියම් මට අඩු කරන එක නම් පෙරාතාරයට හොමනින් කරන්නේ රුධිර කැල්සියම් මට්ටම වැඩි කිරීම. හරි එතකොට යාට පුළුවන් අස්ථි සෛල මිදෙහෙල්ලා රුධිරයට කැල්සියම් දෙන්න. එහෙ නැත්නම් මුඛාණුවෙන් කැල්සියම් ප්‍රතිශෝෂණය වැඩි කරන්න පුළුවන්. ශුක්‍රාන්තයෙන් කැල්සියම් අවශෝෂණය වැඩි කරන්න පුළුවන්. දැන් මිනිස් දේහය තුළ හෝමෝන් නිපදවා ශ්‍රාවය කරන්නේ අන්තරාසාර ග්‍රන්ථි මගින් පමණි. ග්‍රන්ථි විතරක් නෙමෙයි අන්තරාසාරක සෛලත් තියෙනවනේ වෙනම. ආමාශය ඉන්නවා, ශුක්‍රාන්ති ඉන්නවා, වකුගඩු වල ඉන්නවා. හරි එරිත්‍රෝබෝයිටින් ඉන්නවනේ වකුගඩු වල. එයාගේ ඉතින් වෙන වෙන තැන් වලත් ඉන්නවා. ඒක ග්‍රන්ථි මගින් පමණක් කියන්න බෑ. රසායනික සෛලත් ඉන්න නිසා. ඒතර උත්තරේ මේකේ දැන් සත්‍ය වර්ණ අහන්නේ. ඒ තැන ඉතින් A හා D විතරයි. ඒතකොට උත්තරේ හරි 45 ඉදී X වර්ණ දෙහෙට සම්බන්ධ වන මානව ප්‍රවේණික ආබාධ. ඒකේ ටර්නස් ආරක්ෂණය කියන්නේ X බිඳුවනේ. ඒකේ X වර්ණ දෙහෙට සම්බන්ධයි නේ. ඒක X වර්ණ දෙහෙ නැති වෙන හින්දා නෙවිලා තියෙන්නේ. හිමෝෆිලියා කියන්නේ X ප්‍රතිබන්ධ නිලින ආබාධ. ඒතකොට ඒකත් සම්බන්ධයි. දෙකේ සැර රක්තිනතාවය කියන්නේ X ප්‍රතිබන්ධ නෙමෙයි, දෛහික වර්ණ දෙහි මත තියෙන නිලින ඇලීලයක්. හරි ඊට පස්සේ ඉදී වලදී ක්ලයින්ෆෙල්ඩ් සහලක්ෂණයේදී වෙන්නේ මොකන්ද? x x y කියන අවස්ථාවනේ. ඒක ඉදී වෙන්නේ එතකොට
එක x1 දෙයක් එතන වැඩි වෙලායි තියෙන්නේ. හරි, ඒක අර ඩිම්බ හදද්දි x1 දෙය දෙකක් තියෙන ඩිම්බයක් ඇවිල්ලා මේ ශුක්‍රාණුවක් එක්ක එකතු වෙලා තියෙන්නේ. එතකොට එතන x1 දෙයක් වැඩි නේ. එතකොට ඒකත් ගන්න පුළුවන්. cystic fibrosis කියන්නේ x ප්‍රතිවද ලිනා බැඳයක් නෙමෙයි, දෛහික වර්ණ දෙවල තියෙන විකෘතිය තමයි ඒකටත් හේතුව. එතකොට ABD උත්තරේ එක. ඇත්තිමුම් කරණයේදී එක විශේෂයේ ප්‍රවේණික සම්බන්ධතා නොමැති නුමුහුම් පෙළ ශාඛා සතුන් අතර සංවාසය. එක විශේෂයේ ප්‍රවේණික සම්බන්ධතාවක් නැති නුමුහුම් දෙන්නෙක් අතර, ඔව් ඒක තමයි දිමුම් කරන්නේ කියලා කියන්නේ. හරි. ඒ මෙහිදී නුමුහුම් ජනක පෙළ නඩත්තු කළ යුතුයි. ඒක හරි. මොකද මොකද දිමුහුම් කරන්නේ හැදෙන ජනිතයන්ගේ තියෙනවා දෙමුහුම් දිරිය කියන, يعني හිතකර ලක්ෂණ වැඩි ජනක ජීවීන්ට වඩා. ඒක අපි කියන දෙමුහුම් දිරිය තියනවා කියලා. හැබැයි අපි ජනිතය අතර මුහුම් කරන් ගියොත් ඒ දෙමුහුම් දිරිය අඩු වෙනවා නේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? දෙමාපිය පරම්පරාව නඩත්තු කරගෙන යනවා. අපිට ඕන වෙන්නේ දෙමාපිය ජීවීන් අතර මුහුමක් කරලා හැමතිස්සෙම F1 දෙමුහුම් ජීවීන් ලබා ගන්නවා. මොකද යාලා ගාව ඒතකොට හැමතිස්සෙම දෙමුහුම් දිරිය දකින්න ලැබෙන නිසා. හරි, එහෙනම් නුමුහුම් ජනක පෙළ නඩත්තු කළ යුතුයි කියන එක හරි. කර්සි දෙමුහුම් ජනිතයන් එකිනෙක හා සංවාසය කළ විට දෙමුහුම් දිරිය අඩුවීම තමයි වෙන්නේ. හරි, වැඩි වෙන්නේ. දැන් දේශීය සත්‍යාභිජන ප්‍රභේදවලට වඩා දෙමුහුම් ජනිතයන් සෙමින් පරිණත වේ. සෙමින් නෙමෙයි, මේක කලින් පරිණත වෙනවා. හරි, දෙමුහුමයි පේරසෙනින් පරිණත වෙනවා. එක දෙමුහුම් ජීවීන්ගේ ඵලදායී වර්ධනයක් තිබුණද ආවෙනික රෝග සඳහා ප්‍රතිරෝධීතාවය අඩුයි. ඒක වැරදි. ප්‍රතිරෝධයත් වැඩි මෙයාලගේ. හරිද? නිවැරදින්නේ ඒ බී උත්තරේ තුන. මේ ඔක්කොම ඔයාලා ගාව දෙමුහුම් කරන කොටස කියලා බැලුවොත් මේ ඔක්කොමන්ටම උත්තර හම්බෙනවා. හරි, ඉතින් 47 දී නිරක්ෂයට සමීපව උපනිවර්තන ප්‍රදේශවල තියෙනවා නිවර්තන වැසි වනාන්තර වගේම සෙවානා. සෙවානත් ඉන්න ওই ප්‍රදේශයේ තමයි. හරිද? අර ලෝක සිතීම් ගැනීම අවධානය දෙන්න. හරිද? ගිය පාරත් ඇහුවානේ වගේ ප්‍රශ්නයක්. බියමුතින් ලෝක සිතීම් බලන්න හොඳට. හරි. ඊට පස්සේ නිවර්තන වියලි හා වැසි වනාන්තර වල අපිශාක බහුලයි කියලා කියනවා. නිවර්තන වැසි වනාන්තර වල තියෙනවා, හැබැයි නිවර්තන වියලි වනාන්තර වල නැහැ. ඊට පස්සේ සමානා බිම් උස තෘණ වැස්මක් හා විසිරුණු ශාක සහිතයි. එක හරි. ය චැපරාල් වල දර්ශීය කුරුවනාන්තර පඳුරු වලින් සමන්විතයි කියන එකත් හරි. ඊට උස තෘණ ප්‍රේරී බිම් මේ වන විට අන්තරාලක් යත. හරි, සෞම්‍ය කලාවේ තෘණ භූමි. හරි, උස ඒවා ගොඩක්ම කෘෂිකර්මාන්තය සහ ගුයිපලවල් බාට පරිවර්තනය නිසා අනතුරුට ලක් වෙලා තියෙනවා. හරි, તો CDE න උත්තරේ පහ. හරි, 48. ශුද්ධ ජීවීන් යොදා කරන කර්මාන්තවලදී පිළිගත නොහැකි වන්නේ කවරක්ද කියලා අහනවා. හරි, අන්තඵලයේ ලෙස ප්‍රාථමික පරිඋත්තීජ ඵල පමණක් භාවිතයට ගනී. ඒක වැරදි නේද? ද්විතීයික පරිඋත්තීජත් ගන්නවානේ. ප්‍රතිජීවක වගේ තමයි ද්විතීයික පරිඋද්දේශ කියලා කියන්නේ. ඒවත් අපි ගන්නවා කර්මාන්ත වලදී. ඊගාර ශුද්ධ ජීවීන්ගේ ඉහළ වර්ධන වේගය නිසා කෙටි කාලයකින් අමුද්‍රව්‍ය අන්තඵල බවට පත් කළ හැකිය. ඒක හරි. ඊගන් බාල වර්ගයේ තඹ ලෝපස් වලින් තඹ ලෝහේ නිස්සාරණයට සෝයි බැක්ටීරියාක් න සූඩමොනාස් භාවිත කරනවා. සූඩමොනාස් නෙමෙයි, තයෝබැසිලස් තයෝක්සිඩන්ස් තයෝබැසිල ෆෙරොක්සිඩන්ස් මෙතින් තමයි ගන්නෙ. හරිද? තයෝබැසිල ෆෙරොක්සිඩන්ස්. තයෝබැසිල තයෝක්සිඩන්ස් අපිට හම්බෙන්නේ කොහේද? අර නාද රසායනික ස්වයංපෝෂී යටතේ හම්බෙනවා තයෝබැසිල තයෝක්සිඩන්ස්. මෙතනින් තයෝබැසිල ෆෙරොක්සිඩන්ස්. හරි කුමාර, මේක වැරදි. එතකොට
ප්‍රතිශක්තිකරණයේදී භාවිතා කරන හෙපටයිටිස් බී එන් නැත ඊස්ට් යොදාගෙන නිපදවා ඇති ප්‍රතිසංයෝජිත එන්නත් එක හරි අනුජීද යටතේ ඔයාලා මේක උගන්වනවා අපි. ගාඩ් කෘෂිකාර්මික ශුද්ධ විද්‍යාවේදී ශුද්ධ ජීවීන් ශුද්ධ රසායනික කර්මාන්ත ශාලා ලෙස හඳුන්වයි කෘෂිකාර්මික මේ කාර්මික වලදී. ඔව් ඒක හරි. හරි තෝ පිළිගත නොහැකි වෙන්නේ එහෙනම් ඒ හා සී උත්තරේ පහ. හරි PCR වලදී ජීවස්ත DNA අනුක්‍රම පිටපත් රාශියක් ලබා ගනී. PCR කියන්නේ නාලස්ත කෘතුම කියන එක තමයි නාලස්ත කියන එකේ තේරුම. කෘතිමව තමයි මේක පිටපත් හදාගන්නේ. ඒතකොට ජීවස්ත DNA පිටපත් කරනවා කියලා අපි කියන්නේ මොකේදද? DNA ක්ලෝනකරණයට. සජීවී සෛලක් ඇතුළේ තමයි DNA ක්ලෝනකරණය වෙන්නේ. දැන් මූලික ලෙස RNA අනුක්‍රමයන් භාවිත කරයි. PCR වලදී RNA මූලිකයක් නෙමෙයි අපි DNA මූලිකයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් තාප ප්‍රතිරෝධී DNA පොලිමරේස් වර්ගයක් යොදා ගනි. හරි. DNA පොලිමරේස් අපි ගන්නෙ තර්මෝසැකටිකස් කියන මේ උන්දි උත්පත්තලින බැක්ටීරියාන්ගේ තමයි වෙන් කරන් තියෙන්නේ. ගැන තාපාංශිත යුගලනයේ උෂ්ණත්වය මූලිකයේ දිග හා අනුක්‍රමය මත රඳා පවතී. ඒකත් හරි. ගතාප චක්‍රයේ එකක උෂ්ණත්ව තත්ත්ව පවත්වා ගනී. වැරදි නේද? තාප චක්‍රයකදී මුලින්ම අර සෙලිස් අණුරිත අණුපාඨිත රත් කරලා DNA දුස්වභාවීකරණය කරනවා. හරි ඊට පස්සේ තාපානුෂිත යුගලණය වෙනකන් අපි උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. ඒ අදාළ උෂ්ණත්වය රඳාපවතින මූලික දිග හා ඒක අනුක්‍රමයේ මත තාපානුෂිත යුගලණයේ උෂ්ණත්වය. ඊට පස්සේ අපි නැවත උෂ්ණත්වය වෙනස් කරන්න ඕනේ. අර මොකද DNA පොලිමරේස් වල ප්‍රශස්ත උෂ්ණත්වය දක්වා නැවත උෂ්ණත්වය වෙනස් කරන්න ඕනේ. උෂ්ණත්ව තුනක් ඇත්තටම මේකද අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා එක තාප චක්‍රයේ. එතකොට මේක නිවැරදි වෙන්නේ CD. ඒ කියන්නේ 4. හරි මූලික සෛල ගැන ගත්තාම විභේදනය නොවූ සෛල වේගින් එක හරි. වේගෙන් විභාජනය වෙන අවශ්‍ය නැහැ. සෙමින් තමයි මූලික සෛල විභාජනය වෙන්නේ. ඉතින් පරිණත මූලික සෛල දෙහි සෑම තැනකම හමු වේ. ඒක හරි. දැන් මේක අර අදහස් කරන්නේ අර අලුතෙන් සෛල හදන්න ඕන තැන්වලට මූලික සෛල ඕනනේ. පරිණත මූලික සෛල තියෙනවා ඒ නිසා වේ පරිණත දෙහි. හරි ඒක තමයි ඔය සෑම තැනකම කියන එක අදහස් කරන්නේ. හරි සෑම තැනකම කියලා තියෙන නිසා වැරදි කියලා ගන්න එපා. හරිද? සෝසුකේ තියෙන වාක්‍ය මේක. ඊගාට පරිණත මූලික සෛල පටක අලුත් තැනියාවට යොදා ගැනීමට සීමා ඇත. ඒක හරි. මොකද අපි පරිණත මූලික සෛලයක් වෙනත් තැනකට බද්ධ කරාට එයාර මේ කලින් හිටපු තැනේ තියෙන සෛලම තමයි හදන්නේ. උදාහරණයක් විදිහට අපි ලියුකේමියා ප්‍රතිකාරමයක් විදිහට හරිද ඇටමිදුළු වලට බද්ධ කරනවා නම් පරිණත මූලික සෛලයක් අපි හිතමු හමේ තියෙන පරිණත මූලික සෛලයක් අරගෙන බද්ධ කරනවා නම් ඇටමිදුළු වලට එම කරා කියලා වැඩක් නැහැ. මොකද යා ඇටමිදුළු වලට බද්ධ කරාට පස්සේ එතන හදන්නේ සමේ තියෙන සෛලම තමයි. තේරුණාද? එහෙනම් අපි කියනවා ඒවා පරිණත මූලික සෛල බද්ධ කරාට ඒවා සම්භවය වූ තත්ත්වෙම පවතිනවායි කියලා. හරි එහෙනම් මේ පරිණත මූලික සෛල බද්ධ කිරීමේදී يعني පටක අලුත් ඇඩියාවේදී යොදා ගැනීම සීමා සහිත වෙනවා. ඊගාර හානි වූ හර්ත් පේශි පිළිල පිළිසකර කිරීමට උදාගත හැකි වූද හානි වූ සුෂුම්නා ස්නායු පිළිසකර කිරීමට උදාගත නොහැකි කියනවා. එකත් ඇරදී හානි වූ සුෂුම්නා ස්නායු පිළිසකර කරන්නත් උදා ගන්න පුළුවන්. එතකොට CD උත්තරේ 2.